සරණයි කවනාවන්ත ගුණබර සත්පුරුෂ පංගුවත්න ධර්මසාකච්ඡා වැඩසටහ මාලාවි පනස් හතර වන ධර්මසාකච්ඡාවයි අදත් මේ සෙන්සුරාධාධන රාතිය ආරම්භ කරන්නේ. සමන්තාචක්කවාලී සු අත්‍රගච්ඡාන්තුදීවතා. සද්ධම්මංමනිරාජ සේ සුනන්තු සග්ගමොක්ක දම් දම්ම සවනෙකාලු අයන් බදන්තා දම්ම සවනෙකාලු අයන් බදන්තාා දම්මා සවනෙකාලු අයන් බදන්ත. නමුතසේ භගෙවිතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතසේ භගවිතු අරහතු සම්මා සම්බුද්ධස්සේ, නමුතස්සේ භගවතු අරහතු සම්මෝසම්බුත්දස්සේ. කවනාවන්ත ගුණබර සත්පුරුස පින්වත්න සෑම සෙන්සුරාදා දිනකම රාතියේ අකාණ්ඩුවම සිදුකරුන් ලබන ඔබහන ඔබට තියන දහම් ගැට්ලු විසදන ධර්මසාකච්ඡා වාරයයි මේ සෙන් සුරාදාාත් මිරාත්්‍ර ආරම්භ කරෙන්නේ. සත්පුරස කෞුනාවන්ත ගුණබර පිංවත්නී රත්න පුර පදිංචි සුපිංවත්්‍ර්‍යාපාරික ජේලාල් පෙමසිංහ මැතිදුුන් එම පිංවන්ත සාන්තිිරන්තුන්ග මැතිනිය දූ දරුවන් නිර්මාණය කළ මිනිපුල අමාසාධ්‍ය තප්පුුවනආරණ සේනාසනයේ සිට අද අපත් ඒවාගේ මපසිස් සපරෑගේ පඥ්ඥා සරපුොි හාමුදුරුවත්, මේ විදිහට සම්බන්ධ වෙනවා. කවුණාවන්ත ගුණබර සත්පුරුස පිංවර්ටනයේ අහලතියෙන පලවැනි පස්නේ තමයි අවසරයි ගෞරවනය ස්වාමීන් වහන්සේ. ආර්යන් වහන්සේලා යන්නට ඇතුළත්වන්නේ කුමන පුද්ගල කොට්ටාසයක්ද කියලා. පවත්න ආරයන් වහන්සේලා යන්නට ඇතුළත්වන්නේ කුමන පුද්ගල කොට්ටා සැද්ද කියලයි හල තියෙන්නේ. පිත්න මාර්ගපල ලැබූතුමන් වහන්සේලා තමයි ආරියන් වහන්සේලාලෙ සහඳුන්වන්නේ. ආරිිකීන වචනය විවිධකාරණාවරට යුදාගන්නය කටයුතු කරලා තියෙනවා. ඉතින්දී ඉන්දියාවට මුල්ම පිරිස ්‍රසියාවාදී පැටවලංආ පිරිස ආරයන් විදියට හඳුන්වන්නත් කටයුතු කරලා තියෙනවා. නමුත් ධර්මානුකුල්ල කතාාවේදී ආර්යන් වහන්සේලා කලා කියන්නේ පිංුවත්නේ ආරිභූමියයට පයතබූ උතුමාන් වහන්සේලාට. ඒක කියන්නේ ලෞකික භූමි ලෝකෝතරභූමේයට පයතබූ සූහන් මාර්ග පල සකදාගාමී මාර්ග පල අනාගාමි මාර්ග පල අර්හත් මාර්ග පල කියන සතරමග සත්‍රඵලයන්ට පත්තු එවෞත්තමයන් වහන්සේ ලාර්යන් වහන්සේලා වෙනවා. ඒවාගේ පසී පුදුපාණන් වහන්සේ ලාර්යන් වහන්සේලා වෙනවා ලෝතුරාභාග්‍යවත් ලෝබුරු සම්මා සම්බුද්‍ර රාජයත්තමයාණන් වහන්සේ. ආරයන් වහන්සේ වෙනවා එතකොට ලෝතුරු බුදුරජාණන් වහන්සේ පමක බුද්ධාදී ආර්ය මහෝත්තමයාණන් වහන්සේලා වෙන්නේ මකප්‍යභූතුමන් වහන්සේලා. සත්පුරස පිින්වූත්නී ඊළඟට අහලතින පස්නේ අති පූජනය ස්වාමීන් වහන්සේ. රාහුල මහරාතන් වහන්සේ දිමෝපියන්ත පිරිනිවන්ට වැඩී සසර කළ පවකින්ද. නැතිනම් මව දින හතකින් කලුරිය කරනවාවගේ සම්බුදුවරුන්ට පමණක් අසිරිමත්තුූ ධර්මතාවයත්ද. මවතුමිය යසෝදරා රහත් උතුමියසී පිළහර පෑවාද. මවපිය දිදුනාම එම අවස්ථාවට වැඩම කලාාද කියලා. කවනාවන්තේ ගුණබර සත්පුරුස පිංවර්ට්නේ. ඉතනද හුල මහරයතන් වහන්සේ දිමවපියන්ට කලින් පීනවාම් පෑවී සසරකළ පවකින්ද කියල ඇහුවොත් ගොහමත් ආවස අඩුවීම වැඩීම පසුපස කරමය කියන කවුන තියෙනවා. කටමචකානාව තියෙනවා නමුත් මෙතනදි භාගවත් බදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරිතට අදාළවත් තමයි පිංුවත්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පීනුවම්පාන්නට කලින්. මවගේ කළුරිය කිරීම පියාගේ කළුරය කිරීම සුළුමවගේ කළුරිය කිරීම ගිහිකල බිරිඳගේ කල්ලුරිය කිරීම ඒවාගෙන් පුතරත්නය කලුරිය කිරීම කියන ඒ කවනු වගේම සම්බුදුසසුනේ ඒ අසු මහාසාාවක්‍යන් වහන්සේලා, සියල්ල බදිනාම එහෙම වන්න නැහැ නමුත් පිින්වත්න අමේ අගගස්සාාවක මහරාතන් වහන්සේ දෙනාවම බුදුරජාණන් වහන්සේ පීනවාම් පාන්නට කලින් කලුඩිය කරනවා. පීනුවම් පානවා. එතකොට රාහුල මහරාතන් වහන්සේත් පිින්වත්මී බුදුරජාණන් වහන්සේට එකලින් පීනවම් පෑවා. ඒකිහෙම සිද්ධ වන ධර්මතාවයක්. ඇතනවඒ අයිගේ ආයුකාලයහෙම වෙනවා නැතිනම්. භාගවතුන් වහන්සේ පීනවාම් පෑවාට පසු සම්බුදු සසුන තුළ විවිධාකාර කවුණුකාරණා නිර්මාණය වීමදී බොහෝ කවුණුත් ඒ තුළ තියෙන පුළුවන්. එනිසායික බුදුරජාණන් වහන්සේ ලාටාවේ නික ධර්මතාවයකුත් වෙනවා. ඉතිනද පිංවත්න මෞතුමි අසෝදර රහත් උතුමියසේ පෙළ හැර පෑවාදි කියල ඇහුවොත් අපි රහුල මහරතන් වහන්සේ මනුසලෝකන මේ පේෙනවා පැවිතිී වෙලෝකෙ එතකොට අපි රාහුල මහරාතන් වහන්සේගේ චෛතාපධානයට අදාළුව විවිධකාර ඉදිපාතිහාර පෑමාදිී විධකවුණු පිළිබඳ සඳහන් වෙනවා නමුත් ඒ පිළිබඳ ඉතාම විරල මට්ටමක තියෙන්න්නේ ඉතාම අඩු මට්ටමක තමයි අනකුත් කවුණු තියෙ දීවලෝකී පීනුවම් පැවනිසා වෙන්න තිය වනවන්ත ගුණබර සත්පුරුස පිංවත්නේ ඊළඟට අහලතියෙන පස්්නේ තමයි පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. නිතර හිතට පීදාකවන මානසික පීදා ඇතිවන රාජකාර ස්ථානයේ ගැටලු ඇති කෙනෙක්ත ඒ හේතුවෙන් විසාදය ආදී තත්්‍රයකට පත් නොවීමට සහ එම මානසික පීදා ගැටලු ඇතිවන්නේ කර්ම දෝසයකෙන් නම් ඉම් පිළියම් ලෙස කළහැකිදේ පිළිබඳ පහදා දෙනමෙන් ඉල්ලා සිටිමේ කියලා. පිංහත්නේ මානසික පහිඩාදී කාරණ කොතනක කොහි විදිහකට ජීවත් වනාක් තියෙනවා. පැවිදිියුණ ගහිවුුණත්. න් ිහි පැවිදි හමෝටම විවිධාකාර මාංසික පීදා ඇති ආදී දේවල් ගෙදදී ඇතුවුනත් හැකයා රාජකාරී කහන ස්ථානය ඇතිව වනත් මඟ තොටකදී ඇතුවනත් කොතනකදී ඇතිවුනත්. ඒවා ව දේවල් ඇතිවෙන්න අතීට කර්ම හේතුවත් තියෙනවා. නමුත් වර්තමානයේදී කළයුතු හොඳම දේ තමයි ඒ අනවස්ස පීඩකාදී දේවල් සිදුුවෙනකොට ඒවා හිතට ගන්නේ නැතුව ඒ බැහැර කරන්න ඕන. ඒවාත්ක් ගැටින්නට ඒවට පිළිතුරු බඳන්නට ඒ ඒ සඳහා උත්සාහකිරීම තේරුමක් නෑ. ඒයටත් අනේ මෙයාට හිරිහර කලාට වැඩැන්න මෙයා ගණන්ගන්නවත් නෑ. ඒදව හිතන්ෙත් නෑ හිනාමුස මුහුණින් ඒක බැහර කල දානවා. මොන හිරිහර කළත් වදදුන්නත් වැඩැනෑ කියලා. ඔබට හිරිහර කරමින් වද දෙමින්. ඒ කූල සතුටක් විඳින්න උත්සාහකරන කරතියට. ඔබේ සන්සෝන්කම තැම්පත්කම ලෝ ගැටලුවකුත්්‍යන එතක ටේවුද විය මගහල්ලේ ඇම තමයි කරන්න ඔබට පිදාකරනක නවත්තල දානවා. හිත නිතරම කුසල අරමුණක තබාගෙන කැමති කුසලා අරමුණක් තුළ කටයුතු කරන්න. ඒදීවල් පින්වත්නිි ඒ මහොතට බැහැර කරලා ඒ ඔය ඇත්තන්ගේ හිත සංසෝම් කරගන්න. කවුරු දොස්කිීවත් කුරු නිින්දා කළත් කවුරු හිහර කළත් කවුරුද විවිධාකාර වදක ගැටලු ඇත්ති කළත් නිර්වාණය කළත් ඔය ඇත්තු ඒවාට ඉඩ දෙන්නේ එපා. ඔය ඇතු ඒවායින් බැහැර වෙලා කටයුතු කරන්න පිංුවර්ත්නි විවිධාකාර විදිහට කරදර ඇතිකනකොට අසාහනය අපහස්ුවෙන් ඉන්න නානාපකාර අයගේ ප්‍රස්න වලජෝය ඇත්තු සානුකම්පිතු ඔවුන්ට උපකාර කරන්න. ඒ ඔබට කරමජ වස්සයෙන් ලැබෙන හපත්පටිඵලයා. ඔබ ඇවිවිධාකාර කරදරවලින් ඉන්නායට කරදරෙන් ගැලවෙන්න මඟ පෙන්වන්න. විධාකාර පීදාවගෙන් ඉන්නයට අසාහනයෙන් ඉන්නයට ඒ අසාන පීඩ අපහසුත්කම් නැතිවෙලා යන්නට ඒ උදවයට යහපත්ත කටයුතු කරන්න පුළුවන් විදිහට පින්ුවත්නී ඔබ සහයෝග ලබා දෙන්න උදවපකාර කරන්න අසරණ පීඩාවෙන් ඉන්න අයට එතකට ඒ කුසලයත් ඔ ඇත්තන්ට රුකුලක් වෙනවා ඔය ප්‍රස්නවලින් ගැලවෙන්න. අසනීට උදව් කරන්න අපහසුර පත්වෙලාඉන්නයට සහයෝග දෙන්න. ඒගේම පින්වර්න වච්චනයකින් හරි අනිත්්‍යඒක ජීවිතයට හයි හත්තියක් වෙන්න. අරේ නිින්දා අපහස පීදාාදයා බලන්නවා දකින්නවා තේදිය හැරෙන්නවත් එපා නිින්දාවබට ආසිරවාද වැස්සක් කරගන්න අපහා සවලාදුඔබට ආසසිරවාද වැස්සක් කරගන සිහමස සංසුම්මූන්. සංසුම්මහුණය සසූන් සිතිින් තැන්පා සිතිින් යුක්තව පින්වාන්තෝ ඇතුර ජීවිතීම පින්කමක් කරගන්න ඔවුන්ගේ අකුසල් ඔවුන්ට. බේ කුසල් ඔබට එලසා රැකයා කන ස්ථාන ගැටලු අනි වාර නිර්මාණය වෙනක සාමාන්‍ය ස්වභාවයක් ඉතින්දිිය යුතු දේසංසුන්ව ඒ මොහොතේමේදේ බැහැර කළ දාළ හිත්තට වද්‍යගන්නතුව අමතැක් කල දාලා ඔය ඇත්තන්ගේ කුසල්ලෙක්ක සංසුම කටයුතුගනයක හිදිහරකණය ටික කාලියකින් ඒ කර අරකදාට වැඩන්නේයගෙන නතර කරයි. සත්පුරුස පංවත්න ඊළඟට ඔය පින්ංවතුන් අහලතියන පස්්නේ තමයි අවසරයි ස්වාමීින් වහන්සේ මහට පැනයක් පවතිී. කල්පයක් මුළුල්ලි ඇදහැලෙන මහවැස්සක වැසිබිඳු ගණන ගණන්කිරීමට තරාම් සාරිපුත්ත මහරාතන් වහන්සේ සතු මහානුවන ගැන සඳහංකලී බුදුපියාණන් වහන්සේද ස්වාමින් වහන්සේ නැතිනංගේ කටවාහරයේ ආපු දෙයක්ද කියලා. සත්පුරුස පිංුවත්නී බුදුරජාණන් වහන්සේ විවිධතැන්වලදී සැරියුත් මහරාතන් වහන්සේගේ නුවන විවිධාකාරයෙන් වානනා කරනවා. අපේ අටුවාගන්තාදියෙත් විවිධාකාරයෙන් ඒ පිළිබඳ බොහෝ කවුණු සඳහන් වෙනවා. ඒකා සංක කල්පලක්ෂයක් පාර්මි දම්පිරු අපේ සැරියුත් මහරාතන් වහන්සේ පිංවර්ට්නී බුදුරජාණන් වහන්සේගේ මොලින්ම අභිතර්මි දෙබියුරුන්ට පන්ස ගෙන ත්තේ. දෙවියන්ට දේශනා කළ දෙවියන්ට පස්සේ අභිධර්මීගෙනගත් තිත්. අපි ැරියුත් මහරාතන් වහන්සේ. ඒ සැරියුත් මහරාතන් වහන්සේ තමයි ඉගෙන ගත්තා අභිධරමේ පින්වත්න අනිත්‍රහතන් වහන්සේලාට ඉගැන්විත්. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ නොුවන පිළිබඳව විිවිධහකාරකාන උත් මේ සඳහන් කලා වගේ කාන වගේම තවත් බොෝකාන තියනවා සමරයව තිපිකේතු ඇතුළත්වන කවුණු සමහරවත පිටි ේතු ඇතුලත් නොන කාරණ කොහමහුණත් ය පින්වතුන්. ඒේරුම් ගතයුත්ති සැරියුත් මහරාතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පසුව නුවනැති බිස්සූන් අතර අගතන්තුරුම ලැබවා සැරියෝත් මහරාතන් වහන්සේට වඩා ඉදිරියෙන්ගින්න බුදුරජාණන් වහන්සේ පමණයි බුදුරජාණන් වහන්සේට පමණක් දිවනිවන සැරියුත් මහරතන් වහන්සේට සමාන වෙන්නට තවත් කෙනෙක් නැනුවන අතරින්. අතරී අකතන්තෝ ලබාන්නේ සරයෝොත් මහරාතන් ව දරුවන්ට අකු කිරීමගේ කවනවලදීත් සැයෝොත් මහරාතන් වහස ආනන්ද මහරාතන් වහන්සේගේ පින්තුරහෙම තමයි ඉස්සර ගත්තේ තේවාගේම සිහිපත් කරන්නේද. සත්පුරුස පිංුවත්න ඊළඟට හලතින පාස්නේ ස්වාමීන්දයන් වහන්ස කාන්තාවන්ට පැවිද්ධ ලබා දීමේදී බුදුපාණන් වහන්සේ එකවර ලබා නොදුම් බවක්ද නන්ද තෙරුන් වහන්සේගේ පෙරැත්ත මත ලබාතුම් බවත් අසා ඇත්තෙමි. එලෙස උකටලී වන්නට හීතුව කුමක් වියහැකිද. කාන්තාවන්ට බුදු විය නොහැකියයි පවසන්නේ ඇයි වත්මනේ යම් බනදේශනාවල කාන්තාවන් හෙලාදකිමින් බනදසා ඇති බවක් දැනේ. එමින් ඉතිකුමාරී කතාවස්තුූ යනුයිෙන් ජාතය කතාවක් සමාජ මාධ්‍ය තුළ දැක්වේ එහි බුදුරජාණන් වහන්සේ දීපංකර බුදුසමයේ කාන්තාවක ඉපදු නැයි දැක්වේ. මාහටයක වද්දි යම් පෙරපතුු සම්බන්ධයක් නිසා සැකයක් උපදී. මූලිකම හේතුව දීපංකර පාදමූලී නියතිවවන ලබ ලද බෝ සතුන් වහන්සේ. එසේ කාන්තාවක්‍රී ඉපදීමට නොහැකි බවයි. මේ කතාපූත සත්‍යයක්ද. ස්ටිපිටකේ ඒ පිළිබඳව තිබෙනවාද කවුණාවෙන් මේ කවුුණ පහතා දෙන්න ඔබහන්සේට තිරුවන්සාන නිදුක් නිරෝගී සම්පත්ය ලැබේවායි කියලා. සත්පුල්ස පිින්වත්නයේ කාන්තාවන්ට පැවිත ලබා දීමේදී. බුදුපියාණන් වහන්සේ එකවර ලබා නොදුම් බවත් ආනන්ද තෙරුන්වහන්සේගේ පෙරැත්ත මත ලබාදුම් බවත් ඇත්ත. ඒකවෙන්න හිී තුවත්තියයටවා. තමයි පිින්වත්න භාගිවතුන් වහන්සේ විසින් සම්බුදු සසුන තුළ කාන්තාවන්ට අවශ්‍ය කරන සුරක්ෂතකම සලසන්නට තමයි ඒ විදිහට අවස්ථා දුන්නේ. බුදුරජාණන් වහන්සේ කාන්තාවන්ට පළවෙනිවතාවත් ප්‍රතිසේප කරනව දෙන්න. දිවනිවතාවත් පතිසේප කරනවා. අන්තිමට අපි මහාපජාපති ගූතමී දීවිය අනිත් පිරිස සමග කහවත් ඇඳගෙන හිස භූගාගෙන බුදුරජාණන් වහන්සේ මොනගහෙන්නට වැඩමකනවා. ඉතින්දි තමයි බුදුරජාණාන් වහන්සේ මොනගහින්න ඒ ආගමනයේදී ආනන්ද තෙරුන්වහන්සේගේ මැදිහත්වීමෙන් පැවිත ලැබුණේ. පැවිතවගේ උපසම්පදාවත් ලැබුණේ පින්වර්ත්න ඒකට හීතු තමයි කාන්තාවන්ට සුරක්ෂතකමවුණන ආරක්සාාව ඕන ඔවුන්ට ලබා පැවිත්ත බොහෝකාලයක් ශාසනයේ තුළ පවතින්නත් ඕන. ඔවුන්ට ලබා දෙන පැවිත බහෝකාලයක් පවතින්නත් ඕන ඒ සූත දීශනාවය ඇත්තු අරගන්න එතකොටෝකට හඹ වීවි අවුරුදු පන්සීයකට සීමා වෙනවා නං බොහෝකාලය ශාසනය පැවැත්ම වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් කාන්තවන්ට අස්ටගරු ධර්ම පැනෙව්වා. ඒ අස්ටකරු ධර්ම පණෝපි හින්දා පිංවත්නී අපි බිස්සුනේ ශාසනය බොහෝ කාලයක් පැවත් බුදුරජාණන් වහන්සේ බලාපුොරොත්තුනා වගීම බොහෝ කාලයක් පැවත්න ඉන්පසුව තමයි එය භාරූපද පීඩාදී ඇතිවෙනකොට මීට ු දහසකට විතට කලින් නැතුවගේිය. ට අවුදු දහසකට තර කලින් වෙනකම්ම ඒ විදිහයට බිස්සුනේසාසනය පැවැතුනේ බුදුරජාණන් වහන්සේ ඒ සුරක් සිතකම අස්ට ගරු දර්මුවලින් ලබාතුන්න හින්ද. පින්වත්න උපසම්පතාවෙන් අවුදු සීයක් ගත වනත්. භික්‍ෂුනයේ එදාම උපසම්පදාව ලැබූ බිස්සූන් වහන්සේට වඳින්න ඕන ගරු සරුක්ක දක්කන්න ඕන. බිස්සූන් වහන්සේලා නැපතිපදේශයක බිස්සුුණීන් වහන්සේලා වස්වසන්න හොඳ නැහැ. ඒවාගේ අඩමසක් පාසා බිස්සූ සංඝරාත්නයෙන් පොහොය විමසන්නට ඕන. වස් අවසානයේ භික්ෂු බිස්සුුණී උබතුූ සංඝයා ඉදිරිී වස් පවානය කරන්න ඕන. ඒවාගෙන් බිස්සුනීන් වහසල උබතූ සංඝයා ඉදිදී මානත්පුරන්නට ඕන, සික්ෂ මානාවක විදිහට අවුරුද්දක් ඉඳල තමයි. පින්වුවත්නී උප සම්පදාව ලබන්නට ඕන දෑවුරුදක් ඉඳලා. එතකොට බිස්සුවට ආකරෝස පරිභවය නොකරන්නත් ඕන. ඒවාගේ බිස්වනීන් වහන්සේලා න් බිස්සුන්ට අවවාද නොකළියයුතුනත්. බිස්වුන් වහන්සේලා බිස්සුනීන් වහන්සේලාට අවවාද කළහම පිළිගන්නත් ඕන මෙයාදී විදිහට පින්වති අස්ට ගරු ධර්මයි. සිල් පදත් බිස්සුන් වහන්සේරට වඩා වැඩි පමාණයක් පැනවවෙේ. ඔවුන්ට බොහෝ කාලයක් සුවසේ ශාසනය පවත්තාගෙන් පුළුවන් විදිහට ඒයාකාරයට මීට අවුතු දහස්සක විතර කාලයක් එනකම්ම එම ශාසනයේ සුරක්සිතව පැවතුන කාන්තාවන්ට සමයිතය බුදුරජාණන්නාස ලබාදුන්න නමුත් කාලානු රූපව ඒකාන් විවිධාකාර කාන්තාවන්ගේ වැදි ආකමන විවිධස්භාවයක් හිදා. පි ිසුන සාසනයතුරු දහන්වෙන්නට කවුණු ඒත්න නමුත් බුදුරජාණයන් වහන්සේ බිස්වුනි ශවාසනය ඉත්මන කාලය කර පවත්වන්න ඕන කන සුරක්ෂත වැඩපිළිවල සලස්සන්න තමයි ඒ විදිටහටයුතු කළේ. එතකට ඉතිකුමාරු වස්තුව ගැන ඇහුහාම දීපංකර පාදමූලී නීතිව ලද බෝදසත්යන් වහන්සේගේ කතා පවතියේදී එම දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලය කියනකොට පංවර්ටනී අර විවරණ ලැබූ බුදුරජාණන් වහන්සේ නෙමේ යන ලැබූ බුදුරජාණන් වහන්සේට කලින් තමයි පින්ංවර්නම බුදුරජා දීපංකර බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් වෙන්නේ එතව දීපංකර බදුරජාණන් වහන්සේ නියතිවන දුජ දීප පංකට බුදුරජාණන් වහන්සේ නෙමේ ඒ අවස්ථාවේදී පසුවමුණ ගැහැන වෙනස් සිෙදවීමක් තියෙනවා. සත්පුරුස පින්වර්ත්න ඊළඟට අහල තියෙන පස්නේ තමයි අවසරය පින්වස්සාමීන් වහන්ස. ස්ථේ දූසන ස කුඩා ළමුන්ට වන අපචාර ගැන කතා කළ විට මේවා මේ සසරී සලිසාන සත්වයින්ට සිදුවන්නේ පෙර කර්මවිපාකයක් නිසාද. එහෙමත් නැත්නම් එසේ කිසිුදු කර්මයක් නැතුව මෙවැනි දෝසන අපචාරවැනිද සත්වයින්ට සිදුවනවාද. ඔබහන්සේගෙන් පාත නමස්කාරකොට මේ පිළිබඳව ධර්මානකූල විග්‍රහයක් අවස්සයි හාමුදුරුවනේ ඔබහන්සේට නිදුක් නිරෝගී දීර්ගාාවස ලැබේවා කියලා. කවනාවන්ත ගුණබර පින්වත්නය. මේ සමාජීන අයත්තදීෙන් බහුතරයකට එවැනි දෝසන අපචාරාදී දේවල්ලට කුඩාකාලේ මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. විවිධාකා දෝසන අපචාරාදී දේවාලලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට පින්ුවත්නි ඒවාවෙන්නේ කර්ම විපාකවලින්ද කියලා ඇහුවොත් අකුසල කර්ම විපාකී තන තියෙනවා. අකුසල කර්මවිපාක් නිසා තමයි ඒව වෙන්නේ. වර්තමානයේදී ඒ අනිත් ඇැත්තන්ගේ හේතුයෙත්නා ආකාරයක් තනුව. අනිත්තැත්තන්ගේ චිත්තස්ං චෛසික ධර්මයු පිින්වත්නී අගුසලයන්ගේ පිරිලා ඒ වගේ හානිකරදීවල් කන තත්වයට පෙළඹීමට ඒ අකුසල විපාකය බලපානව. අකුසල විපාකයක් බලපානම වර්තමාන හේතුකානා ත්‍රාශයක් බලපාන දුර්රුවවල අතීයට අකුසලයක් වුණත් මතුවෙන්නට හේතුකානා යෙදෙනවා. පවත්න මේ සංසාර කතාන්දරයේදී අකුසල කරම කරගත්ත නැති කෙනෙක් නම් හොයා ගඩ නැහැ. සත්පුරුස පිංවර්ත්නී ඊළඟට හලතියෙන පස්නේ තමයි අවසරය ස්මීන් වහන්සේ තේරවාදීසා මහායාන බුද්ධ ශාසනවල වෙනස පහදාදනමෙන් කාර්ණිකවි ඉල්ලා සිටිමින් උබවහන්සේට මේ ආත්මයේදීම චතුරාරි සත්‍යය අවබෝධ වීවා තීරවාදීසා මහායාන බුද්ධ ශාසන වල වෙනස පහත්ලා දෙන්න කියල කිව්වහම. මහායානයේ කියල කියන්නේ බයිතුල්්‍යවාදයයි මිත්‍යා ලැබ්දිියයි බුද්ධයානය උත්තර බුද්ධාගමයි සංස්කත බුද්ධාගම ආදී පින්වර්ත්නී විධාකාර කාරණාවර කීපේකින්ම එකට ඒකතුනු බෞද්ධ ඉගැන්නීමක් තීරවාදී බෞද්ධ නොවනී ගැන්වීමක්. නිර්වාණය දැකීමට පිින්වත්නිි හේතුවන යානේ එක රථේ හින්ද මේ ධර්මීත මහායානය කෙලා කියනවා. එතකට මහායානයේ ආරම්භ වුණෝ කවුන සම්බන්ධ විවිධාකාර අදහස්තියෙනවා. මහායානයේ මහාසාංගීක නිකායෙන් ආරම්භනා කියලාත් කියනවා. ඒවාගේ එකට විවිධාකාර කවුුණු කියනක් කොහොමත් පින්වත්නිි, ර්ම සංගායනාවෙන් කැටලවිංිය ගවිංවෙලා ගිය පිරිස. තුන්ෙන් ධර්ම සංගායනාවෙන් කැඩීවංවී ගිය පිරිස කිස්තපූර පලිවනි සතවර්සී පමණ වගේ වෙනකොට පින්වර්ත්නී ආරම්භ කරන්නට ගත්ත මේ මහායාන දර්සනය. එතකොට මහයාන දර්සනය ළ කියවෙන්නේ බෝධිසත සංකල්පය පාරමිතා පූරණය බෝධිචිත්ත වර්ධනය දස්ස භූමි බුද්ධත්තය නිවන දැකීම ත්‍රිකායසිත් දහන්තේ ධර්මසූන් ්‍යතා සංකල්ප ආදී විදිහට පින්ුවත්න ඒ කවුණු තමයි මහායානයේ තුළ විස්තරකරන කානාතර කිහිපයක් වෙන්න. එතකොට හීනයානයේ මහායානයේ වෙන්කල්ල ගණ්ඩ පුළුවන් වන කාරණා කීපයක් තමයි ඒ කීවේ ඇමියාදී විදිහයට ඉතිේදී ධර්ම සූන්්‍යතා සංකල්පය කියන එක එකතු වෙනවා. ඇමියාදී විදිහට පින්වර්ත්නේ මහායාන බුද්ධ සාාසනය තේරවාදී බුද්ධ ශාසනයේ දෙකේ පැහැදිලි වෙනසත් තියෙනවා මහායානයේ බෝධිසාත සංකල්පයේ තියෙනවා ඔවුන් විිවිධ අකාරය අන්තමාන්ත ආදී විධ කාරණ කරනවා නමුත් තේරවාදය තුළ එහෙම නැහැ. තේරවාද. ද භාගවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයටම ස්ථවිරි බිස්සූන් වහන්සේලා සංඝායනා කරලා ලංකාවට වැඩමවාගෙන විත් අදටත් පිංවුවත්න ඉතාම සුරක් සිත පවත්න බොහෝ දෙනාගේ හිත සුව පිණෙස අවස්ස මඟ පෙන්නීම සිද්ධ කරමින්. සත්පුරුස පිංුවත්න ඊළඟට ආලතින පස්්නය අවසරය සාමීන් වහන්සේ. මානාසන්න මොහොතී ප්‍රතිසන්ධියයක් ලබාදීමට සමත්වන කරමයක්. කර්ම නිමිත්තක් ගතිනිමිත්තක් අතුරින්. මෙහි කර්මයේ යනුවෙන් හඳුන්වන්නේ ගරුක ආසන්න ආචින්න කටත්තා ලෙසි දිඩපත්වන කර්මයේ මද කියලා. පිංවත්නී පෙරෙකරෙන් ලද කුසලා කුසල කර්මපතාතරින් දෙවනාත්නභාවයේ ප්‍රතිසන්ධිවිපාකයේ ලබාදන්න නියමිතව ඉදිරිපත් වූ කර්මය තමයි මානාසන්න ජවනයාන්ට. අරමුණ වෙන්නේ. එතකොට මානාසන්න ජවනයන්ට අර මොන වෙන්නේ කර්ම අරමුණක් විදිහට. අතීතයේදී කරල්ලද සතුමැදීම් සොලකංකිරීම් වැනි පින්වර්නී අකුසල කර්මත්. දන්දීමමාදී විවිධාකාර කුසල කර්මත්. අතරින් මානාසන්න කාලයේදී විපාකදීම ගෙනල් විපාක ගෙනත් දෙන්න පිංවර්ත්නිි ඉදිරියට එයින් එකක් පැමිණියෝතින්. කර්මය සිද්ධ කළ අවස්ථාවේ ඇතුවුන්ුවකක් වගේ ඒ අකුසල කර්මය අලුතීන්කරන ලදද අකුසල කරමයක් විදිහට වගේ මානාසන්නයේදී අර මුණවිමින්. ඒ අවස්ථාවීදී ඇතිූ අකුසා සිත්හ සමාන ජවන් පහක් ආසන්න ජවන් විදිහට උපදවනවා. ඒ විදිහට ඒ කවුුණ තේරුම්ගන්නට ඕන පිංවර්නී ප්‍රතිසන්ධයක් ලබාදීමට සමාත්තන කර්මයක් කරමණ මිත්තක් ගතන මිත්තක් කියන මේතුනෙන් කර්මය කියලා හඳුන්වන්න මොකක් දෙකෙ ඇැවුවොත්. ඒ තමයි ගඩුකා ආසන්න ආචින්න කටත්තා විදියට තියෙන පිින්වරන මානසන්න කාලයේදී විපාක දෙන්න ඉදිරියට පැමිණීය ඒ ගඩුකා ආසන්න ආචින්න ආදී කුමනොහෝ ආකාරයක කරම වැට පිළිවෙලා. අවනාවන්ත ගුණබර සත්පුරුස පිින්වත්නේ ඊනඟට හලතියෙන ප්‍රශ්නේ තමයි අවසරය පින්වා සාමින් වහන්සේ. මනුස්සලෝකයේ උපතකට වඩා, දිවලෝකයේ උපතක් ලදවිට ධර්මය අවබෝධ කිරීමට පහසු නැද්ද. අපි මෙලොවදී පින්දහම් කරමින්. යම් දිව්‍යලෝකයක් අරමුණු කරමින්. එහිදී මාර්ගපල්ලාබී දෙවරුන්ගින් බන අසා උතුම් මාර්ගඵලයක් අවබෝධ වීවා කියලා, නිරන්තරීම පාර්ථනා කළ විට එසේ සිදුවේද. මනුස්සලෝකයේ මාර්කපල්ලාබීෙන් දුරු වල බැවින්. එසේ පාර්තනාකිරීම වැලදිද පහදා දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබීවා කියලා. පින්වත්න ඔය ඇත්තන්ට සූත්‍රපිටකේ සූත්‍ර දහටදහක් පමණ තියන සූත්‍රාතරින් හබවිලාතිීනා දුොහොම භාගවතුන් හසසි දේශ්නාකට පවාක්ක්‍ය. ඔය ඇත්තන්ට අටුවා ටීකාතිය හම්බව නොහද. අභිධර්ම පිටකේ විනේපිටකේ පින්වත්න හෙම ුදුරජාණන් වහන්සල දේශනා කරන්න නැහැ. මේ මනුස්්‍ය ජීවිතයම ඔයත්තුෝ මඟපල් ලබන්න සසරින් එකකොට වෙන්නට කටයුතු කරගන්නට ඕන. ඒකට හේ තුතියෙනවා. පිංවත්න මනුස්ස ජීවිතයේ මඟපල් ලබන්න කටයුතු කරල නිවන පාර්ථනා කළොත් ඔය ඇත්තුෝ මඟපල නොලැබෝත් යම් මෙහකින් පැතුවත් නො පැතිවත් නිවන් දකිනකන් දිවලෝක මනුස්ස භූමයාදී සුගති තැන්වල කොහොමත් උපදිනවා. ඒ කොහොම සිද්ධ වන දෙයක්. නමුත් ඔය ඇත්තෝ දිවලෝකවලට යන්න පාර්තනා කළොත් දිවලෝකවල උපදින්න කල්පනා කළොත්. ඒවෙන්වම් පින්ඳහන් කරගත්තුොත් ඔබඒ පින්දහම් කරන කාලසීමාව අතරයේදී ඇතිවන භවේගන ඇතිවන ඇලීමත් එක්ක තියෙන තන්හාදී කවන ඔබේ අර පම් බලේ දුරුවල කරන්න හේතුවක් වෙනවා. හැබැ නිවාරමුණ කළ ඔොබේ පින් බලේ පැබලවෙන්න හේතුවක් වන එකකොට පැතුවත්න පැතුවත් මේකැන මඟඵලමතන්දි ලබන්න බැඩුවක් ගියොත් පැතුවත්න පැතුවත් ඔො ඇත්ත සුගතය උපත්තිය ලබනවා. සත්පුරුස පිින්වුවත්නී ඒ විදිහ ටඒකවුන තීරුන්ගන්නට ඕන ඔය ඇත්තෝ බුදුරජාණන් වහන්සේලා පුතක්ජනය අය සම්බන්ධව එවැනි දේශනාවක් කරලා නැති බවත් ට හීතුව පුතක් ජන අයගේ තිබන කෙලෙස්ස භාවයේ බවත්. එ යම් මාර්ගඵලයක් ලබන්නට උත්සා කළ ේුතු බවත් තීරුන්ගන්න ඔබ යම් මගඵලයක් ලබන්න ඕන හේතු සම්පත් ඇතිවන විදිහට ඔය ඇත්තෝ කටයුතු කරගන්නට ඕනෑ. සත්පුරුස පිංවර්ත්නී ඊළඟට අහලතියෙන ප්‍රස්්නය. පිංව ස්වාමීන් වහන්සේ. අපටටේ සමහර පන්සල්ලොල බුදුපිළිම ඇතුලොත ගමංකන ආකාරයට සාදා තිබෙනවා. උදාහනයක් වසයෙන් ගතහොත් කන්ධ විහාරී වැනි හාමුදුරුවනේ. මෙහිම බුදුපිළිමයක් ඇතුළේ මිනිසුන් රාසියක් ගමන්කිරීම පවදද. මිනිසුන්ගේ සිතේ අකුසා සිතක් නැතිහෙයිම් පවක් සිදුවන්නේ නැද්ද මෙය පැහැදිලි කර දෙෙන සේක්වා. ඔබහන්සේට තෙරුවන් සානාය කියලා. පිංවර්ත්න ඒ කිසි සේත්ම සුදුසු නැහැ. ඔවුන්ට භාගිවතුන් වහන්සේ ගැනතියෙන සද්ධාව දුරුවල වෙන්නේ එක හේතුවක් වෙනවා. ඒවිතරක් නෙමේ පින්වර්ත්න ඔවුන් ඒ ඇත්වටකරන නොහොබිනාදී විවිධ කානායෙක තුනුරුවන් මුල්කරගෙන ඔවු විධාකාර අකුසල කරම රැස් කර ගැනීම කුත් කරගන්නවා. භාගිවතුන් වහන්සේ කියන්නේ විහිලු කරන්න පුළුවන් කෙනෙක් නෙමේ. පින්වන භාගිවතුන් වහන්සේ කළ කියන්නේ විවිධාකා සෙල්ලමට ගන්න පුළුවන් උත්තමයාණන් වහන්සේ නමක් නෙමේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සීමයි. ස්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නිර්මාණයකන ප්‍රතිමා වහන්සේලා ඇතුළට ඇවිදීන් වගේ කාණ බොහෝ දෙනාගේ සද්ධාව දුරුව වලවෙන්න හේතුවක් හැබැයිතින් එහමකානා බොහෝදිනාට මුදල්ලුපයන්න පුළුවන් ක්‍රම. ැ දල්ලු පෙමිින් ඒකරන කාන එවුදවර සතරාපාය දෝටව ෘථ කරාව ඔය පින්වතුන් විසින්. පිංවත්නී භාගිවතුන් වහන්සේගේ සරීදයේ ඇත්ලේයන්න පුළුවන් කමති බත් ඒ තත්ත්ේ ඇති කරගන්න. එපා ඔය පින්වතුන් බුද්ධා ලම්බන ගෞරවීීම පි තියෙන් යුක්තව බුදුගුණාදී සච්චා යනාකරමින් ඇ. එත් සත්‍යා යනා කරමින් මඟ පල් ලැබන්නට අවස්සකරන හීතු සම්පත් දියුණු කරගන්නට වකබලා ගන්නෑ. සත්පුරුස පිින්ුවත්නී ඊළඟට අහලතියන ප්‍රස්්නය. අවසරය පින්වත් ස්වාමින් වහන්සේ. මනුව පනිධාන ඇරැඹීම. බුදුන්වහන්සේ නමක් ඉදිදීම සිදු කළ යුතුද. නියතිවන ලැබීමින්. මනුව පනිධාන භාග පනිධාන පිරීමත්. පාරිමිතා කාලීමෙන් සද්ධාධික ප්‍රඥාධික විදිාදිික බුදුන් වහන්සේලා අනුව විෙනසෙනවාද. පාරිමිතා හූ මනුවපනිධානවාගපනිධාන පූර්න උත්තමයෙකුට. තමන් එසේ මනුවපනිධාන වාගපනිධාන පාරිමිතා පුරයෙකු බව සැම භවකදීම වැටහීමක් වෙනවාද. එසේනන්ගේ කුමන වයසක දීර එසේවන්නේ. කවුුණාවෙන් මෙම කවුන පහදාදනමෙන් පින්වත්ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. බොහොම පින්මි සිදුකරන ධර්මදාන කටයුත්තට ඔබහන්සේට දීර්ගාවිස මෙම පතනබෝධියකි නිර්වාණය සාක්ෂාත්වී කරගන්න ලැබීවාකර පාර්තනා කරන තෙරුවන් සරණය කියලා. කවුුණාවන්ත ගුණබර සත්පුරුස පිංවර්නී මනෝපනිධානයන් ඇරැඹීම බුදුරජාණන් වහන්සේ නමක් ඉදිදියම කළයුද්ද කළයුතු නියතිවර ලැබීමෙන්ද කියල ඇහුවති පිංවර්ත්න අපි මහභෝජිසාත්‍යයන් වහන්සේ. එදාර මාතුපෝසක විදිහට ඉඳල අම්මාගෙන් ඒ විදිහට විවරණ ලබල පින්වර්ත්නී මීට විසි අසංකය කරපලක්ෂයකට කලින් මේ මහා බද්ධකල්පයට විිස් අසංක කල්ුපලක්ෂයට කලින් නන්ද කියන අසංකෙ ලෝක පහලවනු බ්‍රහ්මදේව කියන බුදුරජාණන් වහන්සේ ග කාලි කාරකණ්ටක කියන නුවර අතිදේව කියල රජකෙනෙක් විදිහට උපත්තිය ලැබුවා. ඉපදිල බොහොම සැපසම්පත් විඳිමින් ඉන්න ගොට බුදුරජාණන් වහන්සේ දැකල පිංවුවත්න බොහෝම සතුටින් යුක්තව බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා ලොකු පිියුම් තුනක් පූජා කරලා විවිධරුවණී සත්කා අරකරල බුදුරජාණන් වහන්සේට පසඟ පිහිටවල වැඩලා මමත් ලූතුරා බුද්ධතිීට පත්තිනවයි කියල හිතිම් පාර්ථනා කරමින්, පර්ත්නටයුතු කළ එතැන් ඉඳලා මනෝ පනිධානයගැෙන් සිතුම් බුදුබව පාර්තනා කිරීම පින්වර්ත්නය සප්තා සංකය කල්පලක්ෂයක් ඇතුලට ලෝකෙ පාලෝනොඉක්ලස්ස විසිපන්දහසක් බුදුපියාණන් වහන්සේලා දැකලා මනෝ පනිධානය සම්පූර්ණ කළ පින්වර්ත්නී බුදුබව හිතිම් පතන බෝධිසත්වයන් වහන්සේ නමකට නියති විවරණ ලැබෙන්නේ නැහැ. ඒන බුදු බව හිතිම් පාතනා කරන බොධිසත්වයන් වහන්සේ නමකට නියතිවරණ ලැබෙන්නේ නැහැ. ඒකට හීතුවතම බුදු වෙන්නට ස්තීරවම පිහිටි පුද්ගලයෙක් නොවන හින්දා. උත්සාවන්ත වුුණොත් බුද්ධත්තයට පත්තන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දශනා කළ පින්වර්ත්නිි මේක අනියතිවණය විදිහට හඳුන්වන්නේ. ඒ අනියතිවණ කාලයේදී. පංවර්නී, මහා බද්ධ කල්පේට කලින් ඒ අසංක ගණනාවකට කලින් විසි අසංක කල්ප ලක්ෂේකට කලින් තමයි ඔය සිදවීම සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේගේ මනු ප්‍රනිධානයන් ඊට පස වාහක් ප්‍රනිධානය කාලයේ සිද්ද වුණ ඒ විදිහට සේලම බුදුරජාණන් වහන්සේලාට ගත්තාමවාක් පනිධාන මනු ප්‍රනිධාන අජාදිය පුරන්න පිංවර්නී සාංසාරික පෙරහුරුුවත්ක, සාංසාරික පෙර කුස ලයෝොත්තක්ක ඒකට හීතු සම්පත් තිනවා. එතකොට වයසකයදකීට ඇහුවොත් එහෙම නෙමඒ කහන්නට ඕන මෙතන කරම විපාක ආදියත් එක්ක පින්වත්න සිද්ධ වන ආකාරයයක් තියන එක නාමුරූප දරම ගැන වබෝධයක් ඇතුූ අමතීරෙනවා විශේසීමම හහිතුපච්චු ආරාමණ පපච්චු අධිපතිපච්චු ආදීවිට පට්ටාන පත්්‍ය නායකමේ අනුවේකවන තේරුම්ගන්නට ඕන පිවත්න කෙටි විවකයක් ලබා ගන්නවා. පිංවත්න ඊනඟට හල තියෙන පස්නය අවසරෑ පින්වත් කල්්‍යයානමිත්‍යයන් වහන්සේ. මතකේ යන කුමත්ද. ඒ මනෝතුවාරයෙන් ගන්නා අරමූන්ද. එවිට සාමින් වහන්ස අප කිසිදා නොදටු දෙව්ලවක් වැනි දෙයක් ඉස්මානය කිරීමේදී සිදුවෙන්නේත් එය මද කියලා. පිංවත්නී ඒකි හෙමනමි තේරුන්ගන්නට ඕන. මතකේ කියන්න මොකක්දකය ඇැහුවේමක විතක්ක චෛ්‍යකය මනසිකාරය අනුව තේරුන්ගන්නට ඕන. කිය පිංවර්ත්නිි දන්නන්නේ නැති දෙයක් දැනගන්නට සිතිංකර්න උත්සාහයට කල්පනා කිරීමට. ඒ කියන්නේ එතෙක් නොපැමිණි අරමුණකට හිත පමුණුවන්න කරන උත්සහය තමයි විතක්කඒ කියල කියන්න එතකොට අරමුණට හිත නම්වන්නට ඕන. හටගන්න අරමුණක් ඕන එතකොට ඒ අරමෝන්ටි හිත නන්වන්නට ඕන ඒක විතක්ක වෙනවා විතරකය කරනකොට ඒ අතී තරමුණක් වේවා වර්තමාන අරමුණක් වේවා දියුණු කරගත්ත හිතක නම් පිින්ව අනාග තරමුණවා දිය වේවා අතීතාර්ත්ත භාව ගාන කරමුණ වඋනත් වේවා අරමෝන්ටි හිත නන්වමින් ඒවා ගහනය කරගෙන කටයුතු කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මතකේ කිය ලකි වහාම විතක්කයත් මනසිකාරයක් දෙකනුවක තේරුම්ගන්නට ඕන පිංවත්නී එක තැනක නතරව තියෙන කාරනාවක් විදිට ගන්න එපා ඔය ඇත්තන්ට ආත්මභාව ගණනාවක් ඇත වනත් අභිත්ඥා උපදවා ගත්තහම බලන්න පුළුවන් කමත් තියෙනවා. අරමුණන්ට හිට නන්වනස්භාවය තමයි විතක්කේ කියලා කියන්නේ. පිංවත්නී අරමුණට පමුණුවන ධර්මය විතර්කය එතකොට හැමහිතකටම ඕන වෙනවා විතර්ගය කියෙන කානාව. මනසිකාරය කෙන කානාවීදී. පින්වත්නී එතන කිය නැවත නැවත අලුසි උපදවා අරමුණේ යෙදවීම අරමුණු ගැන්වීම, මනසිකාරයෙන් කිරෙන්නේ මනකා නැවත් නැවට පින්ංවුවත්නි අරමුණු සිහිකරවන්නාක් වගේ අරමුණු ගැනීමේ යොදවන ධර්මතාවී වෙනවා. ඒ විදිහටී කව්ුණු දෙක තීරුම්න් ගත්තා විතක්කය මනසිකාරී දෙක උස්සේ ගිහාම ඔබට ඔය කවල නිරවුල් කරගන්න පුළුවන්. සත්පුරුස පිින්ුවත්නි ඊළඟට හල තියෙන ප්‍රස්්නේ අවසරය පින්ංවත් ස්මීන් වහන්සේ. දීවලෝක හා බ්‍රහ්මලෝක සඳහන්වෙන්නේ පැතලි ලෝක ලෙසටද. ගෝලාකාර කියාද තෞතිසාවේ එකදිනක් ගත වන විට. අපි අවුදුසීයක් තරංකාලයක් ගත වෙනවා නම්. එම දීවලෝකී දෙවිකෙනෙක් එතරම් දීර්ක දවසක් ගත කරන්නේ කොහොමද කවුණාවෙන් පහදා දෙන්න තෙරුවන් සරණයි කියලා. සත්පුරුස පිංවර්ටන දීවලෝකයි බැක්මලෝකය ගැන සඳහන්වෙන්නේ පැතලි ලෝක කියලා නෙමේ. ඇතල්ලෝක වෙන්නේ නැහැ. ඒ කියන්නේ මනුස්සලෝකයේ ඉඳලා ඒැනෙමේ පුති තලයේ ඉන්න පුතිවිය මතු පිට ඉඳලා යුදුම් හතලිස් දෙදහසක් උඩින් තම ඇතියෙන්නේ චාතුරු මහාරාජිකය. චාතුරු මහාරාජචික දීවලෝකයට යුදුම් හතලිස් දෙදහසක් උඩින් තමයි ඇතියෙන්නේ තවතිසාාව. තෞතිසාධීවලෝකයට යුදුුම් හතලිස් දෙදහසක් උද තමයි ඇතියෙන්නේ යාමේ. යා යුදුම් හත්ලිස් දහසක් උඩ තමයි තියෙන්නේ තුසිටේ තුසිතට හත්ලිස් දෙදහසක් යුදම් නිර්මාරතිය නිර්මා රතිය හත්ලස් දෙදහසක් උදින් තමයි තියෙන්නේ පානම්මිත වසවර්තිය. එතකොට ඒ විදිහට මේ පුතිවිය මතුපිටි ඳං ගත්ත හම පැතිල්ද කියලා ඇත් පුතිවිය ගෝලාකාරයි මතුපිටී ඳම් කොයි රටේ කොයි පැත්තේෙන් බැලුවත් යුදම් හත්ලිස් දහසක් උඩින් පින්වන. චාතුරු මහාරාජිකය පිහිටලා තියෙනවා. එතකොට චාතුරර් මහාරාජික දීවලෝකෙ ආයුකාලේ වෙන්නේ දීව අවුරුදු පන්සීයක්, මනුස අවරනා පිංවර්ත්නය අවුරුදු අනෝලක්සයා. එරෝත් අවතිසා දීවලෝකෙ ආවිකාලය වෙන්නේ පිංවර්ත්න දී අවුරදු දහසක්, මනුස්ස අවරත්නා තුන්කෝටි හැට ලක්සයක්. යාමේ දීවෙලෝකයේ දීවිය අවුදු දෙදහසක්. මනුස්ස අවරුත්නන් දහතර කෝටි හැට ලක්සයක්. තුෘෂ්ත දෙවියන්ගේ ආ දිව අවුදු හර දහසක්, මනුස්සා ආවිසනං පනස් හත්කෝටි හැට ලක්සයක්. එ නිර්මාරතී දෙවියන්ගේ අවුදු අට දහසක්. එත මනුස්සේ ලෝකි නම් පිංුවර්ට්න මනුස්සාවිස දෙසීය තිස්කෝටි හතල ඉස් ලක්සයක්. පාරණීම්මිත වසවාරතී දෙවියන්ගේ දිව ආවස අවුදු දහසේ දහසක්. එතකොට මනුසලෝකයේ ආයසවන් වලින් ගත්ොත් තවු දොලින් ගත්තොත් නවසය විසික් කෝටි හැට ලක්ෂයක් වෙනවා ඒවායේ ආයුස. ඒ විදිහට ඒතරන් දීර් ගායුකාලයක් දේවරු බුත්්තිවිින්දාට පිංවර්ත්නී ඒ දීව්‍ය ලෝකයේ එතරන් දවස්ගානක් ගෙවෙන්න ගෙවෙන්නේ. ඒ පවතින භූමියාදී කවුනෝත් එක්ක. අපිට වඩා ඉහලින් ඒ භූමිතියෙන්නේ එතකොට ඒ භූමි වලි ඉන්න ඇයට දිනයක් උදාවෙන්නට තරන් දීර්ක කාලයක් යනවා. දීවලෝකයේ දෙවිකෙනෙක්ත පින්වර්ත්මී අතිවිසාර කාලයක් ඉන්න පුළුවන්කම ලැබෙනවා හැ ඇච්චුතු නාට පස එක්කු නරකතය සම්පේ අසුරාදී තැනකට වැටවාකුසරනම් කුසල්නං ඒ දෙවියන්ට මනුස්ස හෝ දීවිආදී සුගති සම්පත් ලැබෙනවා. ඒ විදිහට ඒ කවනත රුන්ගන්න පින්වර්න දීවිලෝකයේ දෙවිකෙනෙක්ට එතරං කාලයක් තියන්නේෙ ඔවුම් කරගත්ත බොහෝ පුුණ්්‍ය කර්මය හින්ද හැබැයි ඒ පුුණ්්‍ය කරම අවසං වෙලා ඒකින් චුත වනාට පස්සේ නැවතත් සුගතියපදී නැත්නම් ඒ අයගේ අකුසර කරම තියෙනවන නරකතය සම්පේතා සුරාදී සතර අපායට වැටල බොහෝ දුක්කාදර විඳින්න සිද්ධ වෙනවා. ඊළඟට හලතිීන පස්්නේ තිරුවන්සානය ස්මින් වහන්සේ. ගොඩක් අය භාවනා වැඩීමට වැඩි උත්සාහයක් නොදක්වයි. අපට දැන් කාලයක් නැහැ යනුවෙන් පවසයි. මැදිවයේ ඇත්තූ පවා පවසයි. ධර්මාස වනය කරාම දැනට ඇති අනුවෙන් පවසනවා. භාවනා ඉගෙනගන්න ගියුත් බණටික අහගන්නවත් වෙන්නේ නෑ කියා පවසනවා. හාමුදුරුවණී භාවනාකිරීමී වැදගත්කම සහා. භාවනානොවැදීමේ ආදීනෙවේ කවුණාවෙන් පහදාදන සේක්වා, ඔබ වහන්සේට අමාමහා නිව සුව ලැබීවා සාධසාධසාදු කියලා. පින්වත්නී එහෙම හිතනකට්ටි අතිසීම මෝන්ට අනුවන පිරිසා. කවුරු හරිකිනේ කියනවා නම් පින්වත්නී භාවනා කළ යුතු නැහැ ධර්මස්සවනය කදාම ඇති කියලා එවුදවිය බොහෝම අනුවනකමින් කටයුතු කරන පිරිසක්. මතකතියාගන්න හැම ජවන්සිතකට විපාකයක් ලැබෙනවා. ජවන්සිතකට විපාකයක් ලැබෙනවා කියලා කියන්නේ පිින්වර්ත්නය අඩ උදවිය ජීවිත කාලී කරගන්න ඒ කුසලා කුසල කරමවලට ඒ ඇත්තන්ට අකුසලි විපාකන ආසයක් ලැබෙන අකුසල විපාකයක් වර්ධනය වෙන්නේ. භාවිීත කුසලේදම් මේ ආසීවිති වඩ්ඩිය තේතායාති භාවනා ඔබේචිත්ත සන්තතිය තුළ පවතින ආසවනු සයාදී කෙළෙ ස්ධර්මයෝන් යටපාත් කරමින් ඇති කරමින් පින්වර්ත්නේ ඔය පිින්වතුන් විසින්. කුසල් වඩන්න ඕන මයිතයේ වැඩුවත් ඇත්තන්ගේ චිත්තේ කාගතාවේතින අලෝබේ අදෝසිය අමෝහය කෙන හේතු තුන ඒෙත්න ඒ මෛතතේ හිතට දීර්ක සසරයේ දීර්ග කාලයක් විපාක ලබා දෙන්න පුළුවන් එතකොට අලෝබේ අදෝසය අමෝහයකෙන හේතු තුන ඒත්න කුසාසේ තො ඇත්තෝ බුද්ධා නුස්සති අසුභ මානාදී විදිහයට වැඩුවොත් ඒ කුසාසෙත් ඇතුව යම් කාලයක් ඔබ දියුණුවෙන් පවත්නවාද ඒ කාලට අනුරපෝ ඔය ඇත්තන්ට දීර්ග සසරයෙන් එගොඩ වෙනකම්ම එහි විපාකිතා ඉහලින්ම ලැබෙනවා පින්වර්ත්නී අර විදිහට කියන ඇත්තු අරිසයිීම මෝන්ඩ අනුවන පිරිසක් හැම ජවන්සිතකට විපාකයත් තියෙනවා ඔවුන් කුසල විපාක අහිමි කරගෙන අකුසල විපාක වාදනය කරගන්න අනුවන පිරිසක්. ඔය ඇත්තු ඔවුන්ට කවුණු තේරුම් කළ දෙන්න පුළුවන් තේරුම් කළ දෙන්න භාවනා ඉගෙන ගන්නට ඕන පිින්වර්ත්නී ධර්මස්ස වනය කරන්නත් ඕන නමුත් ඉතින්ද අත්්‍යවස්සම දේවෙන්නේ. භාවන කටයුතු සිදු කරන්න වෙනවා කුසල වඩලා කෙලෙසුන්නාසල සසරින් එගුඩ වෙන්නට. සත්පුරුස පිංවත්නී ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ තමයි පින්වස්වාමින් වහන්සේ. රජකිනයෙක් වැදිකන සොරුන්ට මානතන්ඩනය දෙන ලෙස පොදවේ ප්‍රාදීසිය පාලකයාන්ට නීතියෙන් අවසරදී ඇති විට. රජුයට තේ සිටින. ්‍රාදේශීය පාලකයකු රජත නොදන්වා. එම නීතිී බලතල අනුව එ ක්‍රියාත්මක කළ විට. ඒ අකුසලී රජුට ලැබෙනවාද. නො එස්සේ නම් රජු එම නියෝග දෙනාවස්ථාවී ඇතිවන සිටි විලිවලින් පමණක්කය අකුසාර ඇස්සෙනවාද. රජුට අකුසල් ඇතිවන ආකාරයේ අභිතරමී ඇසුරින් පහදාධනසයක්වා තෙරුවන් සාණය කියල පින්වත්නක මේ විදිහට තේරුම් ගන්න. වත්තුකාලෝච ඕකාසෝ ආයුදං ඉරයා පතං. කිරියා විසේසෝතිමේ ච ආනත්තිනයාමකෝ. වස්තුව කාලයේ අවකාසේ ආයුතේ ඉරියව්ව ක්‍රියා විශේසයන මේ කවුණු හය පින්වර්නී ආකඥාව නැත්තං අනකිරීම සම්බන්ධෝ යෙත්නර් එක. ඒකැන අනදීමෙන් සත්්‍ය ඝාතනයට අදාළව යෙත්න කාරණාටික. එතුළු වස්තුව කියලක කියන්නේ, මාන් ලබන තැනැත්තා. එතකොට මරන්න අනකරන තැනැත්තා යම් සත්‍යයෙක් මරන්න නියම කරනවාන අන ලැබූ තැනැත්තා විසින් ඒ නියම කළ විදිහටයක වරදදන්නේ නැතුවේ සත්‍යාව මරන්න අනකොළොත්. නැ නැරුවත් එතකට අන කළ කෙනත් මැරුව කෙනත් දෙන්න අටම ප්‍රාණඝාත කර්මය වෙනවා. හැබැ නියමේ ලැබූ තැනැත්තා ඒක වරද්දල ව වෙනස් සතෙක් මැරුවත් මැරුව තැනැත්තාට විතරයි ප්‍රාණගාත කර්මය වෙන්නේ. යනකළ තැනැත්තා නිදහස් වෙනවා. එතකොට ඒකෙම කාලය කියල කියන්න පින්වද රාත්තයේ කාලයේ දිවා කාලාදයේ අනකරන තැනැත්තා රාත්තයේ කාලයේදී මරන්නට අනකළොත් මාන තැනැත්තා කාලේවාදවා දවල් කාලි මැරුවොත් කර්මය මරපු කෙනාට නෙමේ. එතකොට කරමය වෙන මරපු කෙනාට අනකළ කෙනා ඒකෙන් මිදෙනවා.ඒ නමුත් අනසක අන කිරීමාදේකාවුණ හින්දී ඇතිවන අකුසා සිත්තලට ිපාක ලැබෙනවා නමුත් නියම කළ වේලා වේදීම මැරුවත් දෙදනාට පාපකරමය වෙනවා. අවකාශය කෙර කියන්නේ පින්ංවර්ත්න මරණ තැන යම්කිසි කෙනෙ යම් තැනක ඉන්න සත්‍රියයෙක් මරන්න අනකළොත්. අන ලැබූ තැනැත්තා ඒ නියම කරපු විතනට ගිහිල්ල ඒ විදිහට මේ ඉන්න සත්ත්‍යයා මානයට පත් කළොත් දෙදිනාට ප්‍රාණඝාත කර්මය වෙනවා. වරද්දල අරගෙන ඇවෙනත් තැනකී නැසත්්‍යයෙක් මැරුවොත් මරපු තැනැටතාට කර්ම විපාකයි වෙනවා. ඉට පසය ආයුත යුදය කියන්නේ මරන්න පාවිච්චිකයන ආයුතය. අනකරන කෙනා පිහියකින් ඇන මරන්න නියම කළොත් අන ලවපු කෙනා එහෙම කරන්න ඇතුව කටයුතු කළොත් දෙදනාටම කර්මය හිමි වෙනවා. හැබැයි වෙනත්කමයකින් මැරුවොත් අනකළ තැනැත්තා මානයටමි දෙෙනවා. ඒවාගේම ඉරිියව්ව කියල කියන්නේ මාන මානු ලබන සත්‍රයා සිටින ඉදියව්ව. නිදාගෙන ඉද්දි මරන්න නියම කරන. විසින් සත්්‍රයා ගමංකන කොට මැරුවොත් අනකළ තැනැත්තායකින් මිදෙනවා. නිදාගෙන ඉදදි මැරුවොත් මරවන මාන දෙද්දිනාටම කර්මය අයිති වෙනවා. එතකොට ක්‍රියා විසේ සේකළ කියන්නේ මැරීම සඳහා. කරන උපක්කමේ වෙඩිතියල මරන්න අනකලොත් අනකළ තැනැත්තා එහෙම. කළොත් මේ දෙදනාටම ප්‍රාණගාතය වෙනවා නමුත් වෙනත්කමයක මැරුවොත් මරපු තැනැත්තාට විතරා කරමය හිමිවෙනවා ඒ විදිහට ඒ කවුන තේරුම්ගන්නට ඕනෑ. පිංවත්නී ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ තෙරුවනී පිහිට ලැබේවා. කලනිිමිතුරු පින්වා සාමීන් වහන්සේ. අපකිරී අනුකම්පාකරන සේක්වා. පසුගේ වැඩසටහනේ ඔබෝහන්සේ දැනුන්දුම් පරිදි ඔබෝහන්සේලා හට පහසු කල්හි එම අසිරිමා සම්බුදුසීත කොටස් වසයෙන් දේශනා කරන්නේ නම් යහපති. තවද එම කොටස් YouTubeුබ සහ පස්බුහි පලකිරීමෙන් මහට පමණක් නව සියලුම ලක්වසි ලෝකවාසයන්ගේ සද්ධාව දියුණු කර ගැනීම සඳහා මහෝපකාරී වනු ඇත්තැයි සිතමි. එදාසිය මව මවකරතියන් දවස් හතක් පිහිනා. පසුව ආත්ම භාවක පුරාණ දීපංකර සම්බුදු පියාණන් වහන්සේගේ නැගනිය ලෙස උපත ලබා. සිද්ධාර්ථ තයිලේහෙවත් අබතිල් පූජා කර අධිස්ථාන පූරකව කළ පාර්තනාවක් හේතුවින්. පසුව බ්‍රහ්මදේව පුරාණ ගෞතම දීපංකර කාශ්‍යප සම්මා සම්බුදු පියාණන් වහන්සේල්ලා ඇතුළු පන්ලස දුළස්දාහසක් දොස්දහස් විසි හත්නමක් වු සම්බුදු පියාණන් වහන්සීලාගින් අනියත සහ නියතවරන ලැබූ එම අසිරිමත් කතාපුුවත මහා පයනිී්බාන සූතීද ඇතුලත්ව. මෙතික් කලක් කිසිුදු වාමීන් වහන්සේ නමක් මෙම සම්පූර්ණ විස්තරී දේශනාක තිබෙනවා සොයාගැනීමට නොහැකි වූ අතර. බොහොමයක් පින්වතුන්ද මෙම කතාව නොදන්නාවව දැනගැනීමට ලැබුණි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වීවා කියලා. කවුුණාවන්ත ගුණබර පින්වර්ටනි සඳුදා ඉඳලා. අද සෙන්සුරාධානෙ මේ එන සලුදා රාති අටට, සජීවීවෝ ය ඇත්තන්ටම දේශනා මාලාව ආරම්භ කරනවා දේශනා කරන්නට අමාසාති තපුුවන YouTubeු නාලිකා මගින් එය විකාසනය කරනවා. අමාසාජ තපුුවන YouTubeු් නාලිකා මගින් අසිරිමා සම්බුදු සිරිත. ඇතුලත් මුළු මහත් බුද්ධ චරිතයට මදාලව මහා පානිි බාන සූත්‍රදීකවනුත් ඇතුළත්ව ඒ උතුම් දේශනා මාලාව දේශනා කේනවා ඔය ඇත්තු පින්වර්ත්නී. සඳුධාරාතී අටට සම්බාන් දෙවෙන්න සෑම සතියකම සන්ධාරාතී අටට එම අසිරිමත් සම්බුදු සිරිත දේශනා කරු ලබනවා. සත්පුරුස පිින්ුවර්ත්නී ඊළඟට හලතීන පස්නේ. අවසරෑ පිින්වා සාමින් වහන්සේ. මෛතී භාවනා විදාසනා කළ යුත්තේ කසේද කවුණාවින් පහතා දෙන සේක්වාව බොහන්සේට උතුම් චතුරාය සත්‍යය මේ භවීම සම්පරිපූණ වසයෙන් අවභූතවීවා සාධසාධසාධ කියලා සත්පුරුස පිංුවර්ත්නී කරන්න ඕන මේ විදිහට මෛතී භාවනාවෙන් ඔය ඇත්තු මුලින්ම තමන්ට තමයි මෛතී කරන්නේ. තමන්ට මෛතයේ කරල තම අනිත්තයට මෛත්‍රයේ කණයවටන විදිහත්තියෙනවා ඒ මෛතී භාවනා වඩල අවසානයේදී. එක මෛතයේ හිති මිදන්නට සූදානම්වන අවසානයේ මෛතභාවන අවසානයේදී, පිංවත්නී මාමි මෛත්‍රී භාවනා වඩමින් සිටියදී පහලවූමි ඇතිව නැතුවගිය, නාම ධර්මයු අනිත්‍යයි. දුක්කා යනාාත්මයි, රූප ධර්මයු, අනනිත්‍යය දුක්ක යනාත්මයි විදිහට, ඔය ඇත්තෝ තිලක්සනයට නම්ලමින්. ස්කන්ධ ධාතුආයෙත්නී ඉන්දආදී අවබෝධ කර ගනිමින් කටයුතු කරන්නට ඕන. පින්වුවත්නී ස්කන්ධ ධාතුවායත් ඉන්ද්‍රිය ආදී ධර්මතාවන් අවබෝධ කර ගනිමින් තිලක්සනයට නන්නමි ඔය ඇත්තුෝ අනිත්‍ය දුක් අනාත්මකින් තිලක්ෂනයේ ඔස්සේ ධර්මතා 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 විදිහටම දකිමින් කටයුතු කරන්න. මෛත්‍රීය අවසානයේදී ධ්‍යානූපදවාගන්නේ නැතුූ ඇත්තන්ට පුුවන්. විදසනාවට යොමු වෙන්න ඔය කිව විදිහට ඒ පිළිබඳව අප ආරණ සේනාසනය ව විශේෂ පත්්‍රිකා සකස් කළ තියෙනවා ඔබ අපට පනිවිට එව්වොත් අපි ඒ පිළිබඳවතියන භාවනාපත්්‍රිකා ඔබට ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඔය ඇත්තෝ පනි විඩෙවුුවොත් ඔය ඇත්තන්ට අපි භාවනාපත්තිිකා ලබා දෙන්නම්. Pඩ පාකාඩට ලබාගාන පුළුවන්. පිින්වත්නී ඊළඟට හරතියෙන පාස්්නේ. අවසරේ කල්්‍යයානිමිත්‍යයන් වහන්සේ. අප දන්නා කියන ක්තරා අසපුක ස්වාමින් වහන්සේ නමක් ප්‍රකාසයක් කලා. අන්තර්ජාලී මගින් පේතයිම් මිනිස්සිවුරට ඇතුළු වෙනවා කියලා. හාමුදුරුවනයමී ඇත්තමා නොදනී. එහෙහිම්මම පැනය, ඔබ මම ඔබවහන්සේ ඔස්සේ විසදා ගැනීමට සිතුවෙමි. උතුම් කවුණා බරව මහටමහි ඇති ධර්මානකූල පැතිකට පෙන්වා දෙන සේක්වා. ඔබ වහන්සේට බොහෝ දීර්ගාවිස ැබී සම්බුදු සසුනු රැකීමට සක්තිය දහිර ලැබීවා හාමුදුරුවනයේ සාධසාධ සාධ කියලා. සත්පුරුස පින්වුවත්නි එම ප්‍රකාසේ බොරුවක් සම්පූණීම අසත්‍යයක් පිංවත්නී අන්තර්ජාලය මේ ක්‍රමවීදිී ොයාගත්තමි මෑතකාලෙ මෑතකාල අන්තර්ජාලය හොයාගන්නකං ඔය කියන අන්තර්ජාල පේතයක්ස කොට්ටාස මොනවගින්ද දන්නේ ගමන් කලි පිංවත්න අන්තර්ජාල පේත කොට්ටාසයක් එහෙනම් ඊය පේදමි මෑතකින්න නිර්මාණය වඩ වෙනවා අන්තර්ජාලය ඔස්සේ යන්න පුළුවන් පේත කොට්ටාසය. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කලී නැහැ ප්‍රීතයින් ගමංකර්න විදිහත් තියෙනවා යක්ෂයින් ගමං කරන විදිහත්තින ඔවුන් ආවේශවන විදි්‍යත්තින ඔවුන් කටයුතු කරන විදිහත් තියෙනවා මිනිස්සිවුරට ඇතුළුවන ආකාරයක් තියෙනවා. මිනිස්සිවුරෙන් බැහැරව ආකාරයක් තියෙනවා නමුත් පින්වර්ත්නි අර, තරංග නිකුත් කරන ටෙලිපෝන් කනුවකට නැගල නැත්තම් තරංග නිකුත් කරන ඒ කනුවකට නැගල ඒ තරංගදිගේ ඊළඟට කනුවට ඇවිල්ල ඒ කනුවං ඔය ඇත්තන්ගේ දුරකත්නයට බැහැලා නැත්තං ඔය ඇත්තන්ගේ රූපවාහනයට බැහැලා ඒ විදිහට අන්තර්ජාලයස්සේ ගමන් කරන්න පුළුවන්. ඒයක්ෂ පීත අමනරස භූත කොට්ටාසයක් අපි නම්පින්ංුවනි තිපිට කටුවාටිකා පරිවාර ගන්තාදී කොහෙවත් දැකල නැහැ. එහෙම අන්තර්චාලයේ සංවීත්න මධ්‍යස්ථානුලි සිසීමම පොළවින් චන්දිකාවලට ගිහිල්ලා. සන්ධකාවලින් අහපව් පොළුවටඇවිල්ල දුරකත්නාදීඒ තැන්වස්සේ එහෙම පැමිණෙන පංවර්ත්නය පේත අමනුස කොට්ටාසයක් සඳහන් වෙන්න නෑ එහෙම පිරිසක් නෑ හැබැයි ඉන්න පිංවර්නි නරක තියසම් පේත අසුර මනුස්ස චාතුරු මහත්රාජික ආදඒදව මනුස සතරපාදී මේ තැන්වල විධාකාර අමනුස කොට්ටාස ගැවසෙනවා දදිවලෝකී නං චාතරු මහාරාජිකගේ විතරයි යක්ෂදී පිරිසින්නේ යක්ෂනාග සුපන්නාදී පිරිසින්නේ එ බීට පහලිින් මනුසවස සමාන්තරව ප්‍රතාදී කොට්ටාස ඉන්නවා ඇමේක පිංවත්න සම්පූර්යම බොරුවක් එහම දෙයක් වෙන්න නැහැ මේය ප්‍රේදාතම අන්තර් ජාලය තෝරදාත් ඒතකන්ගේ බූත අමනුස කොට්ටාස කොහහිට දන්න ගැවසුනේ. ඊළඟ ට හල තියෙන පස්සනේ අවසරෑ පින්ංවස්වාමින් වහන්සේ. පච්චත්තං පච්චක්කං යන පද දෙකේ අර්ථය අපකිරහි අනුකම්පාවම් පහදා දෙන්න තෙරුවන් සානයි කියලා. පිංවත්නී පච්චත්තාං කිවූ හාම පච්චත්ත කියලා කියන්නේ තමා පිළිබඳව. තමාට අයත් තම අධිපතිකොට ඇති කියන එක තමයි පච්චත්ත කියලා කියන්නේ. එතකොට පච්චාක්කාංකිව වහම නැත්තාම් පච්චා කෝසතිකි වහාම පච්චා කෝසති ආද විදිහට ගත්තහම ආකරෝස කරනයට ආකරෝස කිරීම. ඒවාගීම පින්වර්නී පෙරලා කෝස කරයි ආකරෝස කරන මේ කරයි කියන අදහස තමයි පච්චක් කියන පච්චා කෝස කියන එකේ දියන්නේ. පච්චත්තන් කියන එකඉන්නේ තමාට අයත් තමා අධිපතිකොට ඇති තමා පිළිබඳව ඇති කියන කාරණාව තමයි ඒ විදිහටඉන්නේ. පංවන්ත අපි සාමීන් වහන්සේ නමක් අහලතියෙන්නේ ගෞරෝනය පින්වත් අපේ අවසර සාමීන් වහස පිහඳ ශමීන් වහන්සේ විදිට පච්චත්. පච්චක්කං කියීනයකට අදහස් දෙකක් කෙනවා පච්චත්තං කියන එක තමා පිළිබඳ තමාට අයත් තමා අධිපතිකොට ඇති කියනය ඉන්නේ පච්චක්කෝ සිකිවහම් පච්චක්කම් පච්චක්කෝ සිකිව් හම එතනන්න ආකරෝස කිරීමදී කාරණාවට අදාළවය. පිංහත්නී ඊළඟට හර තියෙන ප්‍රශ්නේ අවසර පින්වාත් කල්්‍යාන මිත්‍යයන් වහන්ස කවුුණාවෙන් පහදාදනු මැනවි. සම්බුද්ධත්තයේ පතන්න වූ කෙනෙක් අනියතිවිවරන ලැබීමෙන් අනතුරුව. ප්‍රථම විවරණය ලැබීමෙන් පසුව. නැවත උපදින්නේ නැති ස්ථාන දහට අප පිළිබඳව අසා ඇත්තෙමි. ඒ ගැන විස්තර කරලා දෙන්න පුළුවන්ද. ඔබ වහන්සේ පතනබෝධියකින් සසරදුකින් මිදිත්වා කියලා. පිින්වත්නේ අභිනීහාරයේ සම්පූර්ණ කරගත්ත මහබෝධසඇත්වයන් වහන්සේලා නියතවිවන ලැබුවාට පස්සේ. පස්සවල ෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්ව නකං උපතින් අන්දයෝ වෙන්නැ. උපතින් බිහිරියයි වෙන්න. උපතින් උම්මත්්‍යකයි වෙන්නේ නැැ. ඒවාගේම කෙළතුලු අය වෙන්න පිළුව අය වෙන්න පත්්‍යන්තවල උපදින්න හැ. ඒවාගේම දාසීන්ගේ කුසේ උපදින්න හැ. නියති මිත්‍යා දුෘෂ්ටිකයක් වෙන්නේ නැහැ. ඒවාගේම ඒ ලිග විපර්යාසයකට පත්ති ෙත් නැහැ. ආනන්තර පාපකරම කරගන්නෙත් නැහැ. කුෂ්ට රෝගියක් වෙන්නෙත් නැහැ. තිරිසංගත සත්ව්‍යවාතර පිංවත්නී ඒ වටුවාට වඩා කුඩාවටත් ඇත්තුන්ට වඩා ලොකු සත්ව්‍ය විදිහටත් උපදින්නේ නැහැ. කුපි පාසකයනී චාමත්‍ය එකයකන පීතලූනිවල උපතිය ලබන්නේත් නැහැ. කාලකංජික අසුර නිකායට එන්නෙත් නැහැ. ලෝකාන්ත්‍රික නරකයට ඒවාගේම අවිචීමහා නරකාදයට එන්නෙත් නැහැ. කාමලෝකයේ පිින්වත්න මාරදීව්‍යපුෘතයක වින්නත් නැහැ. රූපලෝකයේ අසජසත්‍යය උපදින්නේත් නෑ සුද්ධවාසවල උපත්තිය ලබන්නේෙත් නැ, අරූපලෝකය උපත්තය ලබන්නේෙත් නැහැ, වෙනස්සක් වලක පිංවර්ත්න උපදින්නේෙත් නැ. මේ හක්වලමයි උපදින්නේ මෙතනදී විශේසයේ මතකතියාගන්න අරූපාාවචර භූමි උපත්තිය ලබන්න ත්න මහ පෝධිසත්යන් වහන්සේලා දැන්ඉදා දීපංකර බුදුරජාණන් වහන්සේ ලඟින් නියතිවන ලබනකොට අරූපාවචර ්‍යානත් උපදවාගෙන හිටි අපේ මහ පෝධිසත්වයන් වහන්සේ. නමුත් පින්වර්ටන අරූපාවචර ද්‍යාන්ලා බීංගුණත් ඒතන නැතුව ඊට වඩා පහල රූපාාවචර බැහක්මුණ ලෝකයක් කරේ කාමාවචර භූමයක් කරය අරමුණු කරල එහි උපදින්න පාර්තනා කරමින් එහි උපදින්න අධිස්ථානය තිබ්බෝත් අරූපාාවචර ද්‍යාන්ලා බීංගුණත් උපපාත්ය ලබන්නේ අධිස්ථාන කළ භූමිය. එක කාම භූමියක් න එක රූප භූමයක්ං ඒ තැන්වල මහිසාකෙතත්වේක උපපත්තය ලබනවා මෙයාදී විදිහට පිංවනී ඒ කවනු ේරුගන්නට ඕන ඔය ඇතුව සුමේ සූත නිපාත අපධාන අටාවල ඔය ආකාරයට ඔය කවුනෙන බව ඇතේරුම් අරගෙන කටයුතු කරගන්නට ඕනේ. සත්පුරුස පිංගුවත්නී ඊළඟට හලතියන පස්්නේ තිරුවන් සාණ ස්වාමීින් වහන්ස අවසරයි. දසසිල් මාතාවක් වන්නට ඉඩක් තියෙන්නේ කොහේද පිින්වා සාමීින් වහන්සේ. සසාදු සසාධ ඔබහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීවා කියලා සත්පුරුස පිින්වර්ත්නී දසසිල් මාතාවක් වීම ඔය ඇත්තන්ට ගෙදරදිම කරගන්න පුළුවන්නම් වටිනවා ගීව ඉඳල ධර්මී හැසිරෙන්ලන පුළුවන්නම් ඒක අතිසහිීමමත් වටිනවා දසසිල් සමාධන් වෙලා තමන්තම සුරක්ෂිත වනේ වැනි තැනක ඉන්න පුළුවන්. නමුත් අදකාලේ බුදසාාසන අමාත්‍යන් සේකංවත් හරියට රැකරණයක් ලැබෙන් නැති ඒවාගේීම ඒ සඳහා හැඳුනුම් පත්තා දේවල් නිකුත් කිරීමේ දැඩි දුස්කරතා තියෙන බොහෝකාදරපීඩා රාසියක් තියෙන දසිල්. මාතාාවක් වමී භූමියට ඔය පින්වතුම් පැමිණෙනවා පැමිණින එක හොඳයි. ඊට වඩා හොඳයි පින්වර්ත්නි ඉන්න භූමිය තුළම සුරක්ෂතව කටයුතු කරමින් සතර මග සතර පල අන්ටපත් එන්න අවස්්‍යකරන මාර්ගී නොපිරිහෙලා ඉදියට එන එක. මකද එහෙමකිේ පැවිදිවෙන පැවිදිවෙන එපා කියලා නෙමේ. අද කාලි තියෙන කාණා එ බොහෝ දස්සිල් මාතාවංගේ ජීවිතවලට බොහෝ පීද ඇතිවෙනවා ඒ ගැන අපි හොන්තටම දන්න හිද තමයි ඔය ඇත්තන්ටකිවේ දසිල් මාතාවක් වෙන වාට වඩා සුදු ස්්‍රීපිංවර්නේ ගිහිවම ඉදාන් දස්සල් සමාධංව ඔය විදිහටම ඔය ඇත්තන්ගේ සසරින් ගොඩ වන ගමන්ට අවස්ස කටයුතු සිදු කරගන්න එක. සත්පුරුස පිංවර්ත්නී ඊළඟට හලතියෙන ප්‍රස්්නේ අවසරය සුපින්වත් හිමියනි. අපි කොච්චර පින් කලත් ඇයි අකුසරේීම සිහිවෙන්නේ. ලොකුපින් වනත් අමතක වෙලා කන පොඩි පව තමයි ඔළු වෙන දෙන්නේ. ඒක මතක් වෙනවා මේ පහතා දෙන්න හිමියනිගොහොමදේවා බැහැර කරන්නේ කියා සම්මාසම් බුදුසරණවීවා ඔබහන්සේට කියලා කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්වර්ත්නී. එහෙම වන්න හීතුකාන අතියනවා ඉපධාන හේතුය විලාස වනුසේදධර්මයු. ආසව කියන්න පල්ලවී උමතුෙන් වගේ පවතින ධර්මතා. අනුසේ ධර්මයෝ කියන්නේ ඒ ඒ අරමුණු එක්ක ෆිංවත්න මතුවන කෙලෙස් ධර්මයු. ඒවා සසරීදී ඔය ඇත පුරුදු පුහුණ කළ තින ආකාරාදිය අනුව. අතීතයේදී බොහෝ අකුසල වැනි චීත්නෑවිල්ලා වර්තමාන භවයබ සුගතියක උපත්තේ ලැබුවත් ඒ අතීත විපාකශක්තිී තියන කොට ආරම්මණයක්න් එන්න කොටම අකුසලයන් බොහොන් පබල විදිහට නැගී සිත්න ඒක මාර්ධනය කරගන්න පුළුවන් හොඳම ක්‍රේ. තමයි සද්ධා බල විදිිය බල සති බල සමාධි බල ප්‍රඥා බලකන බල ධර්මත් සද්ධින්දය විරීන්දිය සතිින්දිය සමාධින්දිය පනින්දිය කිය ඉන්ද්‍රිය ධර්මත් ඒවාගේ සතර සම්යයක් පදං විදිිය සත්‍ර ඉදිී පාද සතුය සති පට්ටානයන් ඒවාගේීම. පින්වත්නී බුච්මී බුච්චංග ධර්මහත, ආර්යෂ්ඨානයක මාර්ගංග කියීන ඔය ධර්මතා වාර්ධනය කර ගත්තාමෝක යට පත්වෙලා යනවා විසේසී මින්දිය ධර්මය බලධර්මය වර්ධනය වඋනානම්. එවැනි සන්තානයක අහලකටවත් පැමිණින්නේ නැහැ. අකු සලධර්ම ඉන්දය ධර්ම බලධර්ම ගැන හොයලබල්ල දැනගෙන පින්වනීව වාර්ධනයක දෙගෙන මක පල් ලබන්නට අවස්ස කටීට සිදු කරගන්නට ඕනෑ. ඊළඟට හලතියෙන පස්්නේ අවසර ස්වාමින් වහන්ස ඉතාමත් කුඩා දරිවියක් අවුරුත්තක් වයස. බිස්සූන් වහන්සේ නමකට වන්දනා කිරීමේදී තම හිස පිරිමදිනතෙක් වන්දනාකරගෙන සිටීමේදී. එම භික්‍ෂුව ඇගේ හිස පිරිමැද්දු සංගාධශේස නම් ආපත්්‍යයක් සිදුවේද. කාය සංසාග්ග රාගයෙන් තොර වූත් තොරවූ සිතිංගුවත්, ස්පාර්ස කළ නොහැකිද. එවැනි අවස්ථාවකදී සිවුම හෝ කායසංසරග රාගයක් ඇතිවීමට පුළුවනිද. තිස ස්ථී සතෙක් වුවත් කරුණාව පෙරදැරිව ඉස්පාර්ස කළ නොහැකිද. මෙ සියලුම කාරනාා සාමනීර බිස්සූන් වහන්සේ නමකට බලපාන්නේ කෙසේද තිරුවන් සරණයි කියලා. සත්පුරුස පිංවර්ටන. යෝපනබික්කු ඕතින්න්නෝ විපරිනතියෙන චිත්තීන මාතුගාමීන සද්ධින් කායසංසගගන් සමාපාච්චයේයේ හත්තගාහන්වා වීනිගාහන්වා අන්‍යතරස්සවා අ්‍යතරස්සවා අංගස්ස පරාමසණන් සංඝාශේසුව කියලා උපසම්පදා ස්මින්වහන්සේලාට අදාර තෙලිස් සංගාධශේෂවල හිමතියෙනවා මනුස ස්තියක් වීම. ස්තියක් කිය නැහැඟීම කාය සංසර්ගරාගය. ඒ රාග මුස්හ කිරීම ඉස්පර්ස කිරීම කියලා පිංවර්නී මේ සිදුපදයට අංග පහක් තියෙනවා. ස්තියක්කීන හැඟීම ඇතිව කාය සංසර්ගරාගයෙන් ඒ දවසම ඉපදුණු මනුස්ස දුව. ඒැන ඉදාමිපරීච්ච මනුස්සදුවගේ වුනත් සරීරයේ පින්ංවර්නි කාය සංසර්ගරාගයෙන් යුක්තව. ඇංගිලියගේෙන් හරි ස්පාර්සකළොත් සංගාශේෂ ඇවත වෙන්නේ. එතකොට ඉස්ටයක් කියෙන හැගීම හින්දා, කාය සංසල් ගරාගෙන් ඉස්තිය ගේ සුරුදී මයිල් ගහක් ඇල්ලුවත් පිංවර්ට්නි ඒ ඇවත සිද්ධ වෙනවා. එනිසා බිස්සූන් වහන්සේලා බොහොම පරිස්සමින් කටයුතු කරන්නට ඕන ගිහි උදවියත් විශේසීම කාන්තාවන් එහෙම ස්වාමීන් වහන්සේලා ඉන්නා තැන්වලට ඇඳුම් පැල්ඳුම් ඇඳගෙන එනකොට ඒ විවිධ විදිහට පලපු ඇඳුම් ඒවාගේීම පින්වර්ටනී. ඒ දික් කලිසං ආදී විධාකාර කලිසංවරගේම සරීරයේ හැඩඩුව පේනාකාරයේ ඒවා ඇදන්ගන්නේ නැතුව ඉන්නවනං වඩා සුදුසු වෙනවා. අඩ සංගරාත්නය හිත්තු ස්නේවෙන්නට මේ ආරම්මනය බලපාන හින්ඩ. ගිහිගේයින් අයින් වෙලා පැවිදිූුණු බිංකුස් බිස්සූන් වහන්සේලා ගිහිියන්ගෙන් ඇත්වෙලා විහාරස්ථානයකිඉන්නකොට ගිහ ඇවිසි නොහබින ඇදුම් පැල්ලොම් ආදී ඇඳගෙන එම ස්ථානවලට යනකොට අරස්වාමින්න් වහන්සේලා ගිහිගෙදර ඇතුනු එකේ තේරමකොත් නැහැ මොකදේඒ ගිහිගෙදර ඉන්න අය ඇවිල්ලා එවැනි ආරම්මණයක් ඇති වන විදියට හැසිරෙන හින්දා. පින්වර් නීම් ඒ විදිර පරිස් සංවෙන්න ඕනේ කාන්තාවක් අරකිව්ව කවුණුවලින් යුක්තව මේ ඇල්ුවෝතිං, ඇවැත් වෙනවා. මෙටින් දෙහල්තින් සාමනීයට හාමුදුරම සම්බන්ධව සාමනීයට බිස්සුන් වහන්සේලා එම නොකොළේතුයි දස දඩුවන්වට ක් කරන්න පුළුවන් ඒවාගේ මනවත සිල් සමාධන් වීමආදී කවුණුුවර්ට එන්න වෙනවා. විශේසම සාමනීයට සාමීන් වහන්සේලාට පිංවර්නී ඒ කාන්තාවන් ආදී අයිගින් විවිධාකාර විදියට ඇත්වම ගේෑ වෙන්නවත් නැතුූ නොදකිනෙ විදිහටම කටයුතු කරන්න පුළුවන්න වඩාම සුදුස්සුයි. එතනැති පින්වර්ට්නි තවත් විශේෂ කවුණු වගේයක් තියෙනවා කියන්නේ ඒවය ඇත්තන්ට පසුුව අපි ලිපි මාර්ගෙන් ලබා දෙන්නම්. ඊළඟට අහලතිීන පස්්නේ තමයි ගෞරවනිය ස්වාමින් වහන්සේ. ඊළඟ භවයේදී දීවලෝක උපත් ලබා. එහි වැඩසිටින මාර්ගපල්ලාබී උත්තමයන්ගෙන් ධර්මය අසා. අපටද මාර්ගඵලයන් ලබාගත හැකිද. දැනගැනීම සඳහා පමණක් වනාතර මේ භවයේදී ධර්මය අවබෝධ කිරීම නිවැේ දය සිතමි. ස්වාමින් වහන්සේ මේක නාසීවීට බොහෝම පින් කියලා. පින්වත්නී එහෙම හිතනකොට. කිය ඊළඟ භාවේ දීවලෝකෙ උපත්තිය ලබල එහි වැඩසිටන මාර්ගපල්ලාබි උත්තමයන්ගෙන් ධර්මය අහලා අපටද මාර්ගඵලයන් ලබාගත හැකිද කියලා හිතුවත් පින්වත්නි එතනදී එහෙම හිතාදි ලෝබමූල හිත් ඇති වෙනවා. ලෝකවලට ආසාකිරීමමාදී ලෝබමූලෙහිත් ඇති වෙනවා අර පින්කංකන අතරේ කුසාසිත් අතරේ මේ ලෝබමූල අකුසාසිත් ඇතිවෙනවා කියන්නේ ඒකට සත්පුරස පංවන්නේ කුසල විපාකයක් නෙමේ ලැබෙන්නේ පින්කං අතර දියුණාත් මේ වගේ ලෝබය මෝහේ කැඇතුනෝතින් ලැබෙන්න්නේ අකුසල විපාකයක් එතුවට පින්ංකමා අතරයේ කුසල විපාකයක්ත් ලැබෙන කකුසල විපාකයක්ත් ලැබෙනවා වැඩිපුර මේ දේවාදී තැංගල උපදි ආසාදිය කදාානංගේ ලෝබයන්ෙක් පින්වනි කකුසල ඒතමයි වැඩි වෙන්න.ඇටකොට කුසලේ දුරුවල වෙලා යනවා. ඔයතු අ සිදුකරමින්ගෙන කුසලයක් දුරුවල වෙලා යනවා. එහින් ද පින්වර්නි කුසල් කරාද්දි පැතුවත් නො පැතුවත් ඔබ සුගතිය කොහොමත්තු ප්‍රත්නවා. ඔය ඇත්තු පින්වර්ටන ස මේ පැතුවත් න පැතුත් සුගතයපත්නවා මඟ ලැබුවත් මො ලැබුවත් ඔය පින්වතු මේ මනුස්ස ජීවිතය මඟපල් ලබන්න උත්සාහාවන්ත වෙන්නම් වෙනවා. මඟ පල් ලැබුවත් නොලැබුවත් ඔබ මඟපාල් ලබාන උත්සාහාවන්ත වෙන්න වෙනවා පිංවත්නී පැතුවත්න පැතුවත් ඔපමී මඟපල් ලැබන උත්සාහයෙන් කටයුතු කරනකොට සුගතියේ දීව ලෝකවල උපපත්ති ලබනවපාර්ථනා කළත් නොකලත් ඒ තැන්ගල උපත්ති ලබනව තියේ නේකු සල්නම්. කුසලෑන් අතර අකුසලයන් ඇති වෙන දෙන්නේ පා ඔය ඇතූ ඔය මනුස්ස ජීවිතයම රහත්තන් වහන්සේ නමක්හු රහත්වයණයන් වහන්සේ නමක්වීමී නොතිත් වුවමනාවෙන් කටයුතු කරගන්න කාලේ වේගින් ඉුත්තයන්නේ ඔය ඇත්තන්ගේ මුතදීහයට ගෙදරට එන්න කාලේ ඉ කාලය ඇ ඉඩ ලබා දෙමින් ඒනිසා ඉක්මන්ට් ඉක්මන්ට ඔබේ මානයේ පැමිණෙන්න කලින් බවස්්‍ය කටයුත්තුක් කරගන්නට ඕනේ. සත්පුරුස පින්වුවත්නේ ඊළඟට අහලතියෙන පස්නය, ගෞරවනය ස්වාමින් වහන්සේ. ජීවත්තන කාලේ තුළ ධර්මයේ හැසිදී. විදාසනාභාවනාකරන ලද පුද්ගලේක්ට, මානාසන්න මොහොතේදී අතීතයේ මෙිනෙහිකර, ධර්මාබෝධී ලබාගත හැකියයි අසා ඇත. ඒ සත්‍යයක්ද, ස්වාමින්වහන්සය එක මේකනාසේවයට බොහෝම පින් කියලා. කනාවන්ත ගුණබර සත්පුරුස පිංවර්ත්නී ජීවර්තන කාලේ තුළ ධරමී හැසේල්ලා විදාසනාභාවනා කරන පුද්ගලයන්ට මානාසන්නමෝතයේදී අතීතයේමිනෙහි කළ ධර්මාබෝධය ලබාගත හැකියයි කියලා කවුරු හරි කියනකොට ඒ පින්වර්ත්නිි මෙහෙම තේරුම් ගන්න. කවුරුහරි කෙනෙ කවදාහරි දවසක මඟපල් ලැබීමේ අධිස්ථානී විදාසනාභාවනා වැඩුවොත්. මාර්ගයේ යනකට යම් දවසකයාට මඟපල් ලබන්න පුළුවන්. යම්හකං ඒකිනාට අවුරුද්ද්ද දෙකක්ද දහයදද පහළවදද ඒ කියන මානාසන්න මොහොතේදී හරි ඒ ඉතුකරගන්න පුළුව. සඳාවබ උත්සාභන්ත වෙන්නට ඕන නමුත් පිංවර්ත්නය මානසන්න මොහොතේදී අතීතය වෙන කළ ධර්මාබූධ ලබාගත හැකයි කිය අද්ද. මේ ජීවිතකාලට අදාළ අතීතයේ දැනීගෙන ගත්ත දහම් කවුණු උස්සේ මඟ පල් ලබන්න එහෙම් පුළුවන් ඒයින් කියවෙන්නේ අභිඥා උපදවාගත්ත කෙනෙක් අතීතය බල්ල කරන කානා කරන්න පුළුවන් කියලා. පිංවර්ත්නය අභිඥා උපදවාගත්ත කෙනෙක් අතීතය බැලීමත් ඒවාගීම. අතීතයට අවධානී ොමු කළේ කවුණු දැනගැනීමත් කියෙන කාන පටලවාගන්න හොඳ නැහැ. ඔය පින්වතුම් විදාසනා භාවනා වඩා මඟපල් ලබන්නටම කල් නොයවාම උපතිඵල් ලබන්නට කටයුතු කරගන්නට ඕනේ. සත්පුරුස පිංවත්නී ඊළඟට අහලතියෙන පස්ශ්නය තෙරුවන්සානය පින්වත් සාමින් වහන්ස අවසරයි. පුතක්ජන අපවිසින් සුදුකන කර්ම, දිට්ටදම්ම වේත්නය උපා්ච වේත්නීය, සහ අපරාපරිය වේත්නීය කර්මලෙස විපාකදීමට තීරණේ වන්නේ කෙසේ දෙයන්න පැහැදිලි කරදන ලෙසි ඉල්ලා සිටිමි. කරමයක් කළහොත් මොනකරම විපාක් ගනේද්ද අයිති වෙන්නේ. දර්මකරුණු නිදාාකනය කරදීම, ඔබහන්සේට සහය වන අනිකුල් සාමින් වහන්සේලාටත් සිය පතන්නාවෝ බෝධිය සවසාත් කර ගැනීමට මීපින උපනිස්ත්‍රීවීවා කියලා. ඒකටම සම්බන්ධ වාහලතිීනව තවත් පිංවතියක් ගෞරෝනිය ස්මීන් වහන්ස එලෙසම මේ ජීවිතයේ සියලොමදය සිදවෙන්නේ කර්මය නිසාමද අනුකම්පාවෙන් පහදා දෙන්න තෙරුවන්සාණය කියලා. සත් පුරුස පිංවත්නී කර්ම දිට්්‍රධම්ම වේත්නය උපාච වේත්ය අපරාපරිය වීත්නිය විදිහට, විපාගදීමට තීරණය වෙන්නේ ක කොහොමද කියලා ඇහුවොත් ඒක වෙන්නේ මේ විදිහට පිින්වත්නය ඔය ඇත්තන්ගේ එක චිත්තවීතියක ජවන්සිෙත් හත් ඇතියෙන්නේ ඒ ජවන්සිත් හතෙන් පලවැනි ජවන් හිත අලුතින් ඇතුනු ආරම්මණයක් එක්ක ඇතිවන හිතාකින්ද අනිත් හිත්වලව උපකාරේ නොල බුණුහින්ද දුරුවල හිතා දුර්ුවල හිතකට ලැබෙන්නේ දිත්ත දාම වේත්නය වස්සයෙන් ජීවත්තිද්ද කරම විපාකේ ිට්ට දාම වීත්නය කරම විපාකවෙන්නේ අකුසල විාගේ විරක්න මේ කුස ේ විපාකයක් හබ වෙනවා. කුසල දිට්ට දම්වත්ය කුසර දිට් ම්ම වීත්නය කළේ දෙයා කාරයක් වෙනවා එකු උපච්චි වේත්නී විපාකේ ලැබෙෙන මේ ජවන්සිත් හතේ අන්තිම ජවාං හිතර. එකෙන් හත්වනි ජවන් හිතට පුළුවන් ඊළඟ භවීපති සන්දිිහවෝ පරෘත්ති විපාක ලබාදන්න. පලවැනි ජවාන් හිතට පුළුවන්ගවෙෙන ිට්ත දම වේත්නී විපාකෙ ලබාදයන අස්ථාවක් නොලැබුනොත්තේ හෝස් වෙලා යනවා උපපච්ච වේත්නීය විපාක ලබාදන හත්වනි ජවන්සිත ඊළංඟ භවේදීපාක දෙන්නට අවස්ථාවක් නොලැබුණනොතය හෝස් වෙලා යනවා අපරාපරිය වේත්නීය විපාකෙ ලබාදනෙ මැඳ ජවන්සිත් පහ. මැජවන්සිත් පහහි විපාකය නොදුනොත් පිංවර්ත්ී අහෝසිවෙන්නේ රහතන් වහන්සේගේ පීණවාම් පෑම නිසායි. එකතකොට මැදිජවන්සිත් පහපරාපරිය වීත්නීය කරම විපාක වෙනවා අහෝසි වෙන්නනම් රහත් වෙලා රහතන් වහන්සේ අපවත්තින්න නැත පීණවාම්පාන්නට වෙනවා ඒ කරම අහෝසි වෙන්නනම්. විදිහට පිින්වර්ත්නි උබවිසින් සිද්ධකරන කරම දිට්්‍රදාම වේත්නය උපච්ච වේත්නය අපරාපරිය වේත්නය විදිහරි විපාකදීමට තීරණය වෙන්නේකි ව්හම් විපාකදීමට තීරණය වෙනවාට වඩා විපාකදීම සඳහපත්‍ය ධර්මයක් වෙන්නේ පළවැනි ජවනයත් අන්තිම ජවනයක්ත් මැද ජවනයනොත් අනුවයි ඒ ආසේ වනපත්්‍යසා ආරම්මනාදී කවුණුවල විවිධකාර කානා හින්දා සිද්ධ වෙනවා. ඒකෙදම පින්වර්ත්නනි මේ ජීවිතය සියලුම දේ සිදුවෙන්නේ කර්මය නිසාධකල ඇහුවොත් කර්මය කියන්න එක හේතුවක් විතදැයි. සිතඋණුසුම ආහාරකෙන කාණාත්මි ලෝකයේ පැවැත්මට කෙලි බලපානවා. පින්වර්නී සිතඋුණුසුම ආහාරකන කානාා බලපානවා. ඒවාගේ පින්වර්න ඔය ඇත්තැන්ට, තව උතුනියාම් බීජනියාම චිත්තනයාම ධම්ම නයාාම කියන අනෙකුත් නයාාම ධර්මතාත් බලපානවා. ඇතකොඩ මීජීවිතයේසිල මුදේ සිද්ධ වෙන්නේ කර්මය නිසාද කියල ඇහුවොත් කර්මයෙන් වන කාරණා ගොඩත් තියෙනවා නමුත් වෙනත්වෙනත් හේතුූන්ගෙන් සිද්ධ වන කාරණාත් ඕන තරම් තියෙනවා. සත්පුරුස පිින්වුවත්නී ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ. අවසරෑ පින්වාත් කල්්‍යානමිත්ත සාමීන් වහන්සේ. නාගයන්හා සුපන්්‍යයන් ගැන පුංචි විස්තරයක් කර්නසේවා. ජාතය කතා තුළේ යම් අවස්ථාවල නාගයන් හා මිනිසුම් විහාවූ අවස්ථා තිබෙනවා. ස්මීනී එසි අමනුස්්‍යයන් හා මනුස්්‍යයන් අතර විවාවෙන්න පුළුවන්ද. ඔවුන්ට මනුස්්‍යයන්ට වගේ ගන සරීරයක් නැතුව මනුස්සේකා විහාවී හැකිද. අපි පින්වත් සංග රත්නය. නිරෝගී වෙත්වා කියලා. සත්පුරුස පින්වර්ත්න ඒ පිළිබඳව අපේ සූත දේශනාදී විවිධ කවුණු සඳහන් වෙනවා එක තැනක සඳහන් වෙන ගුරල්ු යෝනි හතරක් ගැන. ඒ ගුරලෝනි හතරක්ගැන් සඳහන් වන තැන අන්්ඩජගුරුලෝ ජලා බුජ ගුරුලෝ සංසේදුජ ගුරලෝ ඕපාති ගුරල්ලෝ කෙළ හතරතනක් ගැන බදුරජාණන් වහසේ දස්නාකරනවඒ අතරින් අණඩජ ගුරුරලෝ කියන්නේ. ඒ කියන්නේ පිින්වර්ත්න අන්ඩජනාගයක්, හැරගන්නා ගුරුලු. ජලාපජ නාගයන් හැරගන්නනෑ ඒකටටිය සංසේජ නාාගයන් හැරගන්නෙත් නැහැ ඕපාතික නාග්‍යන් හැරගන්නෙත් නැහැ.මයාදී විදිට ඒ පිළිබන් දීර්ග විස්තරයක්ගෙනවා පංවත්නී. මේ අයාතරින් ජලාපජ ගුරුලො ඉන්නවා. ඒවාගේ සංසේච ගුරුලො ඉන්නවා ඕපාතිය ගුරුලො ඉන්නවා. සුපන්න සංයුත්තයේ පිංවර්ත්නි ගුරුලො ගැන සඳහගන මෙන්න මේ ආකාරයට පත් සුප් ගුරුරො සම්බන්ධව නාගියෝ සම්බන්ධව, බොහෝ කවුණු සඳහන් වෙනවා. එතියන දුතරාස්්ට දෙවියන් යටති නාගාදී පිරිස් ඉන්නනාකාර සඳහන් වෙනවා. ඒවාගීම මේ විවිධාකාර නාගයු අතර බිත්තරවලින් හටගන්න නාගයු මත වඩ ජලාබුජ නාගයෝ සස් වෙනවා. එතකොට අන්ඩ ජගුල්ලන්ට වඩා ජලාපච නාගයෝ මේ පැහැර ගන්න බෑ ඔයා අදී විදිහට පිංවුවත්නි බොහෝ විස්තරයා සඳහංවනවා අපේ සුපන්න සංයුත්තයේ. ඔය ඇත සුපාන සංයුත්තයටය මූවානන් තාව බොහෝ කවුණු දැනගන්න පුළුවන්. පිින්වත්නී ඊළඟ ප්‍රස්්නයේ තමයි අවසරය ස්වාමීණී අපි හිමාලයේ ආසේ කළගෙන ජීවත්තන. අවුදු පන්ධ දෙදා ආදීවාසෙන් යෝගහා ධ්‍යනවරමින් ජීවත්තන. යෝගීන් රිසුවරු ගැන අසාතිබෙනවා. ස්වාමිණී බුදුදහමතුළ ආයුසේ හා කරමී හැසිරීම මත. එහෙම දීර් කාලයක් ජීවත් එන්න පුළුවන්ද. ස්වාමීණී දෙවීකුට හෝ ධ්‍යනලාභීකුට වෙනත් කෙනේගේ ආවිස දීදක කළ හැකිද. පිින්වුවත්නී කිසිම දෙවිගෙනයට කිසිම ධානලාබීයට තවත් කෙනේගේ ආවිස. බාහිරූපක්්‍රමයකින් දියුණු කරන්න බෑ නමු සංඝරත්නයට සහ තුනුරුවන්ට පුළුවන් පින්වත්නී තවත්ගෙනග ආස දීර්ගාවිස විදියට ලැබිනාකාරයට කර්ම වැඩ පිල්වෙලට අනු ගාය දක්වන්න ඒ කියන්නේ තුනුරුවන් මුළු කරගෙන සිදු කරන පින් අංවර්දි ඔය ඇත්තන්ට බොහෝ කාලයක් ජීවත් එන පුළුවන් විදියට හේතුකානා සැකසෙනවා. එනිසා නුවනැති ඔය ඇත්තුප. කර්මකාරම් පලි විශ්වාස කරගෙන කටයුතු කරන්න ඕන හිමාලේ පිළිබඳ ඇවාම ආයුස සම්බන්ධ එහෙම වෙන්න පුළුවන් පින්ුවත්නි. චන්ද චිත්ත විරිය විමංසා කෙන සත්‍රීධිපාද වැඩු උතුමෙත්ත අරවිදියට බොහෝකාලයක් ඉන්න පුළුවන්කම තියෙනවා. එත නැති ඔය ඇත්තු මේකත් තේරුම් ගන්නකෝ අද කාලනං අපි ආයුස උපරිිම සීයයි කියමුකු, කාසය බුදුරජාණන් වහන්සේ කාලි විසි දහසයි. කොට අතීත අතීත බුදුරජාණන් වහන්සලක තිස්තාසය හත්ලිස්ථසය අසූදාහසයි, අනෝදහසයිගේම ලක්ෂයයි කල්ප ලක්ෂයයි. මේ අදී විදිහට පින්වදි දීර්ගාවිකාලය වන්දා. එතු වර්තමානයේ ද්‍යවිස පිරිහහිගෙන යන මේ කාලෙ වනත් කවුරු හරිගෙන කුසලය වර්ධනය කරගෙන කටයුතු කලොත් ඒ ඇත්තන්ට බොහෝ කාලයක් ජීවත් එන්න පුළුවන් එහි ගටුවක් නෑ. ත්ී ඊළඟට හලතියන ප්‍රශ්නේ ස්මීන් වහන් සානාපාන්සති භාවනාවේ සබ්භකාය පටිසංවයේදී අවස්ථාව පැහැදිරි කර දෙන්න තිරුවන්සාරණයි කියලා. සබ්භකාය පටිසංවේදී අස සිස්සාමීත සික්කති, සබ්භකාය පටිසංවේදී පස සිස්සාමීත සික්කති. ගන්නා හුස්මී මුල්ල මැද අග කියන සියල්ල දැන ගනිමින් හුස්ම ගන්නවා කියලා හිත්මන්නට ඕන පිටකරන හුස්මී. මුල්ල මැද අග කියන සියල්ලම දැන ගනිමින් හුස්ම පිට කරනවා කළ පුරුදුවෙන්න ඕන. ගන්නා හුස්මීත් පිට කරන හුස්මේත් මුල්ල මැද අග දැන ගනිමින්ෆිංවර්ට්නී පුරුදු පුහුණ කරන්න ඕන එක නාසේ අගදි කරන්නේකුයි වෙලාකවත් නාසේ ඇත්ලට යන්නවත් නාසේ පිටතේ. පිංවර්ත්න නාම නාසේ පිටට ඇතට ඇැඳින්නවත් නැහැ. රන්තරීම නාසේ අගහිත පිහිටුවා ගන්නට ඕන එතකොත් තමයි ගන්නා හුස්මේ මුල්ල මැඳ අග කියන සියල්ලම දැනගනිමින් හුස්ම ගන්නෙමි හික්මෙන්න්නට පුරුදු කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. පින්වත්නී ඊළඟට හලතියෙන පස්්නේ. නමස්කාර වීවා පිින්වත් හිමියනේ හැකිව්වොත් බොහෝකාලයක් හෝ වැයකොට. මාගේ සැමියා මාගේ වියදමට දෙනමුදල් ඉතිරිකොට යුදවා. මගේමදේ ඇති මල්කම් ගොතා මසා ඉතාම අලංකාර කප්රුප පූජාවක් ඇසිදිසි මහා පිම්බර අතියුතුම් ස්වානමාලී මහා සෑරැදුම් උදෙසා පූජා කරන්නට සිතක් ඇතිවිය. මහටේ කළ හැකිී නීදහිමියනි. මට බොහු ලස්සනට අත්කම් කරන්නට හැකියාවක් පිහිතා තිබෙනවා එම ැකියාවත් සම්බුද්ධ පූජාවක්කොට සම්බුදු මෑණියන් වහන්සේ පිදීම කළ හැකිී නේද. වසරකාලයක් හෝ ගතවී. හිමියනීමයට මෙය කෙතරම් මහ ආනිසංස ගෙන දේද. හිමියනීමේ පින්කම, මහත්පල මහානිසංස කරගන්නා අයුරු පහදා දෙන්න ඔබහන්සේලාට සම්මාහා සම්බුදු සරණයි කියලා. සත්පුූෂ පින්ුවත් මේ සාධසාදුව අපි තනම ෝදං වෙනවා ඔය ඇත් ොයි පින්කමේ ය දෙෙන්න. ඔය ඇත්තන්ට හරිම පූරුවටය පින්කම කරන්න පුළුවන්කම තියෙනවා. ඔබට ඒළ හැකි. ඒවාගේීම බොහෝම අපපූරුවට දැන්දැම්ම මේ ලැබිලතින දීදිග නිවාඩු කාලි ඔය ඇත්තු නිවෙස්සලින්ඳං ඒවතුම් කටයුත සිද්ධ කරන්න පිංවත්නඒ අසිරිමත් බුදුගුණයන්ගින් යුක්ත කාන්තිමාතිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ. උතුම්ූ නවාරාදී බුදුගුණය මෙනී කරමින් ඔය ඇත්තු ඒවුතුම් කාරණාව යෙදන්න. ඉතින්න්නේි මහත්වල මහානිසංස වන්නට ඔබ රකිනා සීලී අත්‍යවස්්‍ය කානාවක් වෙනවා. ේතුು ಿල්ವತක් විදිහට කටයුතු කරගන්නට ඕන ඒවාගේම පින්වර්නී ධර්මස්සවනය කරමින් ධර්මසාකච්ඡා කරමින් භාවනාදිය කරමින් ධනසීල භාවනාදී තිවිධ පුුණයක් යාදිය කරමින් ඔය පින්කම කරන්න හැම ආකාරයක පින්කම් කැටියුුණෝ මහනීය පින්කමක් බෞවට පත් කරගන්න ඒ ඔබට දිලුවට හිතසූ පින්ස බලපානවා නමුත් නිවනමාරමුණු කරගෙන ඔය ඇත්තුූ කටයුතු කරන්නට වග බලාගන්නට ඕනෑ. සත්පුෘුස පින්ංවත්නී ඊළඟට අහලතියෙන ප්‍රශ්නය තමයි අවසරය පින්ව ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේල්ලාගේ ආයු සරීර ප්‍රමාණය ආදී වෙනස් වෙන්නේ සද්ධාධික විඩියාදික ප්‍රඥාධික යන ස්වභාවේ මතද. බුදුරජාණන් වහන්සේ නමගේ සද්ධාදික විඩියාික ප්‍රඥාධික බවතීරණය වන්නේ නියතිවිවන ලබන විට පෙර මනෝ පනිධානවක් පනිධාන පූරණය කිරීමේදී වැඩි ලෙස පූරණය කොට තිබෙන ගුණාග මතද. නැතිනම්ම බෝධිසත්වයන් වහන්සේ පතන අයුරින්ද. ඔබ වහන්සේට දීර්ගාාවස මෙම පතන බෝධියකි නිර්වාණය සාක්ෂත් කරගන්න ලැබීවා කියලා පාර්තනාකනො තෙරවාසානෑ කියලා සත්පුරස පින්ංවර්ටනී. අ අනෙක් අයගේ ප්‍රමාණයන් අනුව තමයි ඒ කවුුණු තීරණය වෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලාගේ ආයුස සරීධ ප්‍රමාණය ආදිය වෙනස්වවෙන්නේ සද්ධාධක විදිාදිික ප්‍රඥාධක වභාවීම අනුමත දෙකලා ඇහුවොත් පිංවත්නී බුදුරජාණන් වහන්සේලාගේ සරීධ ප්‍රමාණය ආදේ වෙනස්වෙනවා ඒ කාලවල පහළ වන. ඒ ඒ මනුස්සයන්ගේ ස්වභාවේ සහ ආවිස උසපල්ල ප්‍රමාණදී විධ කාරණ මත. ඒ කියන මනුස්සන්ගේ ආයස ගණන්කරන්න බෑතරම් අසංක්‍ය දක්කා වැඩි වන කාලයක් තියෙනවා අඩුවන කාලයක් තියෙන ඒ පසු පස්සේ කරමාදී බොහෝ කවුණු තියෙනවා පිංවර්ටනී ප්‍රඥාධික බෝධිසත්වයන් වහන්සේ නමක් වන අප බුදුරජාණන් වහන්සේ සාරා සංක්‍ය කල්පලක්ෂයයි ර්මී ම් පිරවෙේ අවුදු මෙසීය කර ආසන්න කාලයක් තමයි වැඩිට අවුදදු අස්සූුවයි එතකොට ඒ ඒ බුදුරජාණන් වහන්සේලාගේ ආයුස සරීර ප්‍රමාණය ආදිය වෙනස් වෙනවා. එකාතකින් සද්ධාධික විදිාධික ප්‍රඥාධිකාදී බොහෝකාලයක් උසල්පින් වැඩීමේ කානාදියත් බලපානවා නමුත් විශේෂම කානාවන්නේ ඒ බුද්ධත්තයට පත්තන ඒ කාලසීමාව තුළ සිටින් ආවු. අනෙකුත් පිරිසගේ උස්නපරල දිගපල්ලාදී ආවිසාදී බොහෝ කාරණායේ පසු පස්සේ කර්මයත් ප්‍රධාන කාරණාවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ නමගේ සද්ධාධක විඩියාලික ප්‍රඥාධික බව තීරණය වෙන්නේ නියතිවන ලබන විට. පෙර මනෝපනිධානවාක්පනිධාන පූරණය කිරීමේදී වැඩි ලෙස පූරණය කර තිබෙන ගුණංග මතද නැතිනන් එම බෝධිසත්වයන් වහන්සේ පතනා රුන්ද කියල ඇහුවත්. පර්ත්ය සද්ධාධික බවතීරණයේ වෙන්නේ සද්ධීන්දිය දියුණු වෙලා තියෙනවානම් විවණ ලබන මොතේ. එතකොට විරියාදික ප්‍රඥාදික බවතීරණය වෙන්නේ ඒ විරී ඉන්දිය ප්‍රකඥා ඉන්දියාදිී ඉන්දය ධර්මයෝ නියතිවිවණය ලබන මොහොතේදී දියුණු වෙලා තියෙන ඉන්දියය ධර්මය අනුව තමයි පංවර්ත්නයේ ඒ කවුණකාන තීරණය වෙන්නේ. සත්පුරුස පින්වර්ත්නී ඊළඟට හලතියන පස්්නය අවසරයි කල්්‍යානමිත්ත ආරයන් වහන්සේ අනුකම්පාාවීම් පහදා දෙන්න. සාමින් වහන්සේ. සූහාන් මාරගපල්ලාබී ආය උත්තමයොගගේ සිටවිලි ක්‍රියාත්මක වී මහා. එදිනදා සාමාන්‍ය ජීවිතයේදී හැසිරෙන කියා කරන බාහිදහා ඇතුළත ස්වභාවේ පහදාදී හැකිද. කෙසේද ස්වාමින් වහන්සේ වැනි උත්තමයන්ගේ ක්‍රියා කලාපේ පවතින්නේ ඔබ වහන්සේතා සිස්ස පොඩිස්සාමීින් වහන්සේතාත් මේ කුසල් උතුම් නිර්වාන දොරොටුවක්ම වීවා කියලා. සත් පුරුස පිින්වර්ටනී. ඒ තේරුම්ගන්න ඔයත් දැන් අපිම කියල දෙන සූහන් උතුමේක්ගෙන් නැතිවන කෙලෙස් ධර්ම අනුව. මෙන්න මේ කෙලෙස් ධර්මතා නැති කෙනෙක් විදිහට තමයි සූහන් ආරු උත්තමාණන් වහන්සේ ජීවත්යන්නේ. සූහන් මාර්ගිහිත පිංවර්න අකුසැසි දොළහ ලෝගමූලසිත් තොළතියන මිත්‍යදෘෂ්තිිය සමඟයෙත්න දිතිගත සම්පයුත්ත හිත්හත සහ මුලින්ම නසනවා. ඒවාගේ බුද්ධා දී අට තැන්න්නේ සැකේ කිය ම හම ල විචිකිචා. සම්පයුත්ත හිතත් සම්පූණම නසලදාන විතකොට අකුසාසිද දොලයෙන් අකුසාසිත් පහක් නැතිවුණු. විත්‍යයා දුෂටිය යදෙන හිතාත් නැතිවනො විචිකිිච්චාවත් නැතුවුණු උතුමෙක් වෙනවා සූහන් මාර්ග පල්ලාබියා ඉන්ම අත්තට හිතන්නේ ඉ කුස සහ ඉතිරි අකුසල්සිත් හතට අනුරූප නමුත් ඒකෙත් අපාය ගමනීය සක්තිය නැති වෙනවා. දිටිගත විපයුත්්‍ය හිත්තාතේ දෝසමූල සිද්ධකෙත් කියන ඒ සිත් හයේ අපය ගමනීිය ශක්තිය මේ සූහන් මාර්ගිහිතින් නසනවා. ඒග සංයෝජන ධර්මවලින් සක්ඛ දිි්ටි විචිකිච්චා සීලාලපත පරාමාසකින ූරම්භාගේ සංයෝජන් තුනම නසනවා. කෙලෙස් සතරිින් දිිට්ටිය විචිකිච්චා කියෙන කෙලෙස් දෙක නසනව මිචාත්‍යන්ගතරී මි්‍යා දුෘස්ටියය මත්‍යයා වචනයේ මිත්‍යා කර්මාන්තයේ මිත්‍ය ආචීවයේ මාසරියන් පහ නසනවා. විපරයාසයන් අතරින් අනිතිේ නිතේ විදිහට ගන්න අනාත්මය ආත්ම විදිහට ගන්න සඥා චිත්ත දිිට්ටි විපාරයාසයන් ඒවාගේම දුකේ සුභ විදිට ගන්න අසුබේ සුභ විදිහට ගන්න දිිට්ටි විපරයාසය නොත් නැසල දාලාතින්නේ ගන්තයන් අතරින් සීලාබත පරාමාසි දැ සච්ඡාබිනිි වේසකාය ගන්ත දෙක නසලතියන අගති ගමන හතර නසල තියෙන්නේ ඩිට්ටාසව දිිට්ටියෝගේ දිිට්ටියෝගේ නසලතියෙන්නේ. විචිච්චාන් ඒවණයේ පරාමාසය නසලතියෙන්නේ. ඒවාගේම ඩිට්ටූපදාානය සිල්ලබතුූපදානය අත්වවා දූපදාන අස්සලතියෙන්නේ. ප්‍රාණගාතයක් වෙන්නේ අදත්තාධානයක් වෙන්නේ කාමිත්‍යචාරයක් වෙන්නේ මසාවාදයක් වෙන්නේ. මිත්‍යහා දෘස්තියක් වෙන්නන ඒව නසල තියෙන්නේ පින්වර්ත්නී ඉතිරිවන සියලුම පාප දරමවල අපය ගමනියශක්තියත් නසලා තියෙන්නේ. අන්න ඒ වගේ කෙලෙසුන් නැසූ උත්තමයෙක් ජීවත්වනකොට මොනවගේ ස්වරූපයකින් ජීවත්වීද කියලා ඔය ඇත්තු අනුමාන කරල ඒ අනුව ඒ කවුන තේරුම්ගන්නට ඕනෑ. පිංවර්ත්නී ඊළඟට අහල තියෙන පස්්නය අවසරෑ පිංවත් සාමීන් වහන්සේ. චානදරම පහළොව දේශනා කර තිබෙන්නේ වර්තමාන භවයේදීම හෝ. නොහැකි වුවහොත්, ඊළඟ තුම්වන භවයකදී හෝ මඟපල් ලබා නිවන්දක්නා බලාපොරොත්වෙන් වීදකරන කල්යාන පුතක් ජන පැවිද්ධන්ගේ හා සයික්ස පුද්ගලයන්ගේ වසේන මේ ප්‍රතිපත්තික මේ ගිහිියන්ට සාධාන බව ඇකිවයුතුය. ගිහියන් විසින් මේ ප්‍රතිපත්ති ගිහිජීවිටයට සුදුසුදේ පැවැස්විය හැකිද. රම් පූජනී ේඩුකානේ චන්දියමල මහනාහිමියන් විසින් රචිත සුවිසි මහා ගුණේපොතේ මෙසේ සඳහන් වී. ඒ අනුව ගිහියන් විසින් චාරණ ධර්ම පසලොස ගහි ජීවිතයට සුදුසුසේ පවත්තාගතයුතු ආකාරයේ පිළිබඳව පහතා අදන සේක්වා තෙරුුවන්සානය කියලා. සත්පුරොස පින්වර්ත්නී පැවිදිිනවනත් ඔබට පාත්‍රමෝක්ස සංවල සීලයේ අනුව කටයුතු කරන්න පුළුවන්. ඉන්ද්‍රිය සංවර සීලේට අනුව භෝජන ආහාඩේ පමන්දන්නාකම අනුව ජාගරයානු යෝගයේ අනුව ඒවාගීම සද්ධාව හිදිය උත්තාපේ බහුසත බා වීදයසිමේ. ඉස්මුතිය ප්‍රඥාව ප්‍රතමධ්‍යාන් දුති අධ්‍යාන් තුතිය අද්‍යයන් චතුත්තත් ්‍යාන කියන මෙන්න මේ පාලව පින්වර්ත්නේ. ය ඇත්තන්ට පුලුවන්දී වුණු කරගන්න චාරණ ධර්ම පහළවේ තුළ ඔය ඇත්වේ හැසි දෙන්න ඒ චාන ධර්ම පහළවෝසයේ කටයුතු කරන ඔය ඇත්තන්ට පින්ංවර්ටනී පෙරකුසලුත් මතුවෙන පටන්ගන්නවා ඒවාගේම ඔය ඇත්තන්ට ඉක්මම් භවයකම සසරීින් එතරෙවෙන්නට ඒක හේතුවකුත්වෙනවා එනිසාචාරණ ධර්මාදිය අනුව කටයුතු කරන්නට වග බලාගන්නට ඕනෑ. පිංවර්ත්නී ඊළඟට හලතිීන පස්නෙන් නවසරය පින්වස් සාමන් වහන්සේ. මහරාතුන් වැඩි මගෝස්සේ ධර්මේ දේශනා කරන භික්ෂුව කියනවා බුදුරජාණන් වහන්සේ සිව්ුවනක් ප්‍රේස පාලනය කර ගන්නට අපෝ සත්වී සියදිවි නසාගත්තායි දේශනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙලෙස් සහිත අයෙද්ද සිව්ුවනක් පිරිසින් කලකිරී සියදිවි නසාගන්නට. සේදිව නසා ගැනීම්වලට එරෙවූන් වහන්සේම සේදිව නසා ගනීද. එමෙන්ම ඒ භිස්ුව කියනවා චුතිසිතේදී අනත්්‍ය මෙිහේ කරන්න කියලා. චුතිසිතේදී අනිත්‍ය මෙිනහහි කරන්න පුළුවන්ද ප්‍රාජෝගිකව ඔබහන්සේට තිරුවන් සරණයි කියලා. කවනාවන්ත ගුණපර පිංවර්ත්නී ඒ පිින්වත් වාමින් වහන්සේ එසේ කිව්වාද එසේ නොකිව්වාද කිය ලපිදන්නේ නැහැ. අප ඒක හලා නැහැ. නමුත් පින්වුවත්නී අහලතීන පස්සනවලල් ටි පිළිතුරු ලබා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ පිලිසපාලනය කරගන්න බැඩුවා පෝසත්ත සේදී වෙන සාගත්තාද කියල ඇහුවොත්, මහපානී ා සූත දස්ථාව කියවානය හිදිය අපූරුවට හම්බ වෙනවා. පින්වත්නී එහෙම කරුණාක් නිසානෙමයේ බදුරජාණන් වහසේ පීින්වාම් පෑවෙක්. භාගවතුන් වහන්සේ විසින් කිසිවක් ඉතිරිවක් නැතිවම් පින්වර්නි අගසම් පූර්ණෝම දේශනා කල තමයි ඒ විදිහට පේනවාම් පෑවේ. කිසිවක් ඉතිරවක් නැතිව භාගවතුන් වහන්සේ විසින් පිංවර්ත්නී දේශනා කරන්නති යත්නා. එතකොට කිසිවා කිතිරුවක් නැතුව දේශනා කලාසේ දිවි නසා ගැනීමක් යන භාග්‍යවතුන් වහස කන අභූච වත්නාවක් ඒවාගේම බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙලෙස් සහිත අහිත් දෙකෙ ඇහවුවත් නෑ පින්වත්නි භාගවතුන් වහන්සේ සම්පූර්ණ කෙලෙසුම් නැස්සු උත්තමයාණන් වහන්සේ නමක් සහමු ඉම සියරුම කෙලෙසුම් එදා ගයාවේ සීමා බෝධීන් වහන්සේ අභ්‍යෂතිී නසන්නට යෙත්නා. එතකොට පින්වත්න ඊළඟට සේදිවී නසා ගැනීවලට එදිහිවූ වහන්සේ සේදිවි නසා ගනී දෙකි ැහවොත් බුදුරජාණන් වහන්සේට අභූත චෝත්නා භගවතු වන්න සේදී නසා ගැනීමක් සේත්ම කළී නැහැ ඒක පින්වර්ත්න බුදුරජාණන් වහන්සේ විසින් ඒ. රහත්තන් වහන්සල අග්‍රස්සාාවකන් වහන්සලා දෙනම පේනවාම් පාන්න ඕන ඒවාගේම යසෝදරා දේවීම් පජාපතිීගෝතමී ඇතනිය මේ සියව් දෙනා පීනවාම් පාන්න නීට පස්සෙ තමයි භාගවතුන් වහන්සේ පීනවාන් පාන්න. එතනද පින්වර්ත්න චුටිසිතේදී ඉත්්‍යමිහහි කරන්න කළ කවුරු හරිකිවොත් චුසහිතේද ඔය මොනවත් කරන්න පුළුවන්කමක්නෑ චුත්හිතක යන මේ බව අවසං වන හිත අපිට ඕන විදිට ඒහිත තුළ ඕන ඕන වැඩ කරන්න ඕන ඕන වැඩදාන්න පුළුවන්කමක්න හැසත් පුලුස පින්වර්ත්නි පුළුවන්කමතියෙන්නේ චුතිහිතට කලින් ඇතිවන ජවන්සිත්පාට කරමනිමිටි ගත්නිමිතික ආරම්මණයන් ඇතිවීමත් ඒ චුත්සහිතට කලින් ඇතිවන ජවන්සිත් පහහි පින්ර්නි. ඒ යෙදෙන හි හිතුවලට විපාක සක්තිය ලබා ගැනීමදී කාන. එතකොට ඉතන් දියවුණත් ගරු කාස ආචින්න කටත්තා කරම වැඩ පිළිවෙර තමයි බලපානන්නේ මේක පින්වත්ණි කරන්න බරි දෙයක් තමයි. ඒ සඳහන්වෙන්න නමුත් උන්වහන්සේම කිවත් නොකිව්වද කලා පිදන්න නෑ ධර්මානුකූලෝ පින්ංවර්ත්නි සත්‍ය ස්භාවේ අහල තියෙන පස්සන යට පළුතු ලබා දුන්නේ. එහෙමදයක් කිවත් නොකිවදකට දන්නේ නැහැ. පිංවත්න. ෞරගියසා මහන්සේgiින් අවසරයි. ඔබහන්සේ විසින් යක්ෂයන් ගැන කරපු දේශනාවක් බලන්න ලැබුණා එහිදී අසුරයින්ගේ රාජතාානය සක්කදේවේෙන්දයා පැහැර ගත්තා කියලා අසන්න ලැබුණා සක්‍රදීවේන්දයා එසේ අසුරයින්ගේ රාජතාානය පැහැරගත්තේ ඇයි. එම රාජධානයේ කුමද්ද යන්න පිළිබඳව පැදිලි කර දෙනමින් ඉල්ලා සිටිනවා. ඔබහන්සේ ලබා දෙන ධර්මතානයේ කුසලින් ඔබහන්සේට නිදුක් නිරෝගී චතුරාර්ය සත්‍යය අවබෝධ කොට උතුම් නිවසව අත්ේ තිරුවන්සානෑ ඔබවහන්සේට කියලා. කවනාවන්ත ගුණබර සත්පුනුස්ස පිංවර්ත්නී ඔය පින්වතුන් සූත්‍ර පිටගේ සුසීම සූතයේ සුසීම සූත්‍රවානනාවට යන්න සුසීම සූත්‍රවා නනාවී ඔය ඇත්තන්ට ඔය පිළිබඳව දීර්ක විස්තරයක් හඹවෙනවා පංවර්ත්නී එතනද සක්ක දීවදාාජයා ඇත්ලු ඒ මගමානවකයා විදිට මනුසුලෝක හිටියයට ඉතිසාක් පිරිස. මරණිම්මතු අර චාතුරු මහාරාජිකේ ඉන්න දෙවියන්ට වඩා ඉහලින් මේ අවතිසා දිවලෝකයේ පහළ වුණ. ඒ අලුතින් පාල වනු දෙවරු මහේසාකෑ කලින් හිටිය දෙවරුන්ට වඩා බොහොම මහේසාකෑ. බොහොම පැහැපත් ආලෝකා අදීසිියල්ල මෙහෙමයි සම්පත්තා දීසිියල්ල මෙහෙමයි. එනිසා අ පහලහිතය දෙවරු පිරිස, ඉහල ඉන්න මේ පිරිස තීරිසියා කළා ඔවුන් ගන්ධපානී කියලා පානය සකස් කරලා ඒකින්ම අයව මත්කරලා හිලන්නට උත්සා කලා. එනමුත් ඒක තීරුම්ගත්ත අපේ සක්කදී විරාජය ඉදා. අර තමන්ගේ දේව පිරිිසට ඒව ගන්න එපා කියලාතින් සඥ්ඥා කරලා ඒගණඩපානය අසුරයින්ටම බුණන්න සරස්වෝල අසුරයෝයේක පානය එකලාාට පස්සේ පංුවත්නී. ඔවු මත්තු නාට පස්සේ සක්ක දීවදාජා දීව පිළිසත්ය එකතු වෙලා සිනීරු පරුවත පාමුුවට ඔවුම හෙලෙන ආකාරීය සිදිවීම එම සූත්‍ර අවවාර්ණනාවී සඳහන් වෙනවා ඔය ඇත්තන්ට වැඩි විස්තර එය කියවා දැනගන්නට පුළුවන්කම ලැබීවී. පිංවත්නී ඊළඟට හරතියෙන පස්නේ පින්වසාමින් වහන්සේ. විකාලී නොගතයුතු ආහාර මනවාද, විකාලී ගතහැකි ආහාර මොනවාද, පිනැති හිමියනිය පවසා වදානසේක්වායි කියලා, කවුනාවන්ත ගුණබර පින්වර්ත්නී, විකාලේතුළ ඔයඇතු අස්ටපානවරද ගත හැකි. නමුත් ඇල්වතුරින් දියකරල ගන්න ඕන. උනුවතුරෙන් සකස් කළ කිසිවක් ගන්න බැහැ. ආහාරපානාදී හපන ආකාරී කිසිවක් ගන්න පුළුවන්කමක් නෑ විකාලීදී විකාලීදී ඔය ඇත්තන්ට අස්්ටපාන ගන්න පුළුවන් අසනහිප අධියතියෙනවනන් තමයි ගිලම්පසාදිය ගන්න පුළුවන් කමතියෙන්නේ ඒ විදිහටීක කවුන තේරුන්ගන්නට ඕනෑ. පිංවත්නී ඊළඟට හලතියන ප්‍රස්්නේ අවසරෑ පින්වාත් ස්මීන් වහන්සේ. මිත්‍යා දෘස්තිිය හා නියත මිත්‍යා දුෘෂ්තිිය පැහැදිි කරන්න පුළුවන්ද. දෙවියම් බ්‍රහ්මයම් පීතයන් හාත් රයක්ක්ෂියන් සිටින බවට විශ්වාස නොකිරීම හා. බුදුදහමේ කියවන දේවා නොපලි ගැනීම මිත්‍යා දුෘෂ්තිියයට අයත්ද. ඔබවහන්සේට නි්දුක් නිරෝගී සුවේ පාර්තනා කරන අතර බුදුදහමේ උන්නතියට තවතවත්දායකවීමට හැකියාව ලැබීවා කියලා. කවනාවන්ත ගුණබර සත්පුරුස පින්වර්නී. නියති මිත්‍යයා දුෘෂ්ටයක යන දෙකක්. නියති මිත්‍යා දුෘෂ්ටිකායතුෝ නත්තිදින්න නත්ති ඉත්තන් අත්තිහිුතන් නති සුකදුකතානම් කම්මානම් පළංවිපාකු ආදීවිදියට දසවස්තුක මිත්‍යා දුෂ්ටිය තුළ තදීමඉන්නවා. යදවී කිසිදුආකාරේක පින්කං ආදී යහපාදේවල්ලාදී කිසිදු හොඳ දෙයක් කරගන්න නෑ. අකුසාසිත් දොහ අනුවම ඒ ඇත්තු හිතන්න පතන්නේ කටයුතු කරන්නේ. අටමා කුසාසි අනුවඒ ඇත්තු කටයුතු කරන්න. එතකොට අකුසාසිදත් දොලලා ඇතිව කටයුතු කරගන්න ඕදයට හැම අකුසාසිතකටම එක විපාගිගාන් ලැබෙනකොට මහාසීමාන්තික විදියට මහ දුක්කාදර ගොඩක් විපාක වසයෙන් විදිින්න. සිද වෙනවා නීත මිත්‍යයා දුෘ්ිකයින්ට ඔුන්ගේ විපාග කාලේ මෙපම නයි කියන්නත් බෑ. නමුස් මිත්‍යාදෘෂ්ටිය ගත්තා මීට වඩා වෙනස් වෙනවා. යෝදවී මවපිය උපස්ථාන අම්බු සැමයුතුකං ආදී දේවල් කනාාතරේ විමුක්තිය. සරබල්ධාරී දෙවියන් වහන්සේලඟට යන වගේ හිතන්න පුළුවන්. ඔවුන් කවුනාම යිතතියාදී ඇතිව යහපත්ත කටයුතු කනවා නමුත් ඔහු මමුක්තිය විදිට වැෑතිතයක් හිතාගෙන ඉන්න වෙන්න පුළවාන්. එතකො ටේ මිත්‍ය දුෂ්තිය තියන උදව අන්තිම මහොතේ අරි මිත්‍යයා දුෂ්ටිය අයින් කරගත්තොත් ඒ ඇත්තං රැස්කට ගත්ත කුසලාදී කර්මත් එක්ක සුගතයකට පත්වෙනවා. කොහොමනා තේ ඇත්තන්ට මානාසන්න වෙලාවේදී ඇති හේතුක උත්කෘස්්ට තිහේතුක ඕමක දිහේතුක උත්කෘෂ්ට විදිහට කොයි ආකාඩයට හේතුව ත්න කුසා සිතාවත් ඒකින් එවුදවිය සුග තිය තමයි උපත්තිය ලබන්නේ. බුදුධාමේ කියවන්දේවන් නොපිළිගැනීම මිත්‍යා දුෘස්තිය දෙකේලා ඇහුවොත් ඒකට ැම්පිංවුවති පිළිතුද භාගවතුන් වහන්සේ දේශනා කළකාන නොපිලි ගන්නවවානං ඔහු ධර්මය ප්‍රතිස්සේප කළපු කෙනෙක් වෙන වෙකොට ඔහුගේ දුෘෂ්ටිය තුළ ගැලවීම විදිහයට වෙනත්කාණාවත් තියන පුළුවන් එ වෙන ධර්මය ප්‍රතිස්සේප කරමින් වෙන දෘෂ්ටියකිඉන්නවානං ඒක මිත්‍යා දුෘෂ්ටියයක් වෙනවා. පිංවත්නේ ඊළඟට හලතියෙන ප්‍රස්්නේ තමයි අවසරෑ පිංවාත් කල්යාානමිත්ත සාමීන් වහන්සේ. වර්තමානයේ ස්වාමින් වහන්සේලා ඔන් Onlineයින් සමාජමාධ්‍ය හරහා භාවනාකමටහා ලබාධන අවස්ථා දක්නට ලැබි. භාවනාව සඳහා තමාට සුදුසුගුරු ස්වාමින්න් වහන්සේ නමත් රාගනීම හඳුනාගැනීම. සිදු කළ යුතුආකාරයේ කවුුණාවෙන් පහදාධනසෙක්වා තිරු අන්සානයි කියලා. සත්පුරුස පින්වටනී පපුොතු රෙනුමකින් භාවනා කරන්න පුළුවන්කමක් නෑ ඒ සඳහා. ගුරුවරුන්ගේ භාවනාකමටා දැනීගෙනගෙන හොද කලා වනගත වෙලා මහ දැවන්ත ගමනා්‍යමින් අදදැකම් බහුර පින්ංවර්ත්නි දියුණු තිියුණු තත්වට තමඟ පත් කරගන්නට ඕන. භාවන පිළිබඳව හසලා අවබෝදධයක්කෝන වන පොතිී දැනමීමින් පින්වර්ත්න අන්‍යන්ට උගන් අ්‍යනයක අසාර්ථක කාරණාවක් ඉතින්දී ටිපිටක බුද්ධ වචනය විසුද්ි මාර්ගීවැනි ඒ වටිනා මහනයේ ධර්මගන්ත ඇසුර ලබාගෙන ආචරිය පරම්පරාවය අනුවයේම ගමන ඇවිල්ල පින්වර්ත්නි ඒ විදිහට කටයුතු කරන පින්වතුන් වහන්සේලාට පුළුවන්කම ලැබෙනවා. පිංුවත්නී භාවනාවටලා අත්දැකන් ලබාගන්න. තිපිටක බුද්ධ වච්චනය අටුවාතීකා පරිවාර ගන්තාදයේ ඇසුරේ කටයුතු කරලා භාවනාවටල අත්දැකී ගන්නට ඕන. අවබෝධය ලබන්න ටෝනේ තැන්වලට පැමිණෙන්න්න ඕෝනේ තැංවලට යන්න ඕනේ තැන්වල ඉඳමින් සහ. ආගවතුන් වහන්සසි දේශනා කළ කවන පිළිබඳ හොඳ අවබෝධයක් ඇතුව ඒ දේශනා කළ කාරණාවම තමනොත් වටහා ගනිමින් පින්වර්ත්නී අන්‍යන්ට තේමාර්ග කියල දෙන්නට පුළුවන්කම ලැබෙනවා. අත්දැකමුත් ඇති දන්නා අය පිංවර්ී ඉතා සාර්ථක වේ කටයුත්ත කරනවා අදදැකී නැතුව ධර්මගන්තවලින් විතරයක් ලබාගන්නා උදවයට ඒ දුස්කර කාණාවක් වෙනවා.මිටින්දි අදහස් කළේ පින්ංවර්ත්නී මාර්ගඵල ලැබූ අයගෙන්ම බණදහම් අහන්න ඕන කියලා නෙමි මෙතිින්දි අදහස් කළේ පින්වර්ත්න ධ්‍යානාදී උපදවා ගන්නා ගමනේදී ඒ තැන්වලට ගියවූ දවිය අධ්‍යැකීම් බහුලවෙ ඉන්න උදවිය තිිපිටක බුද්ධ වචනයේ ඔස්සේ මේ කවුණුකානා මතු කරල පෙන්නනකොට ඒක වඩා සාර්ථක තත්ත්යකට පත්වයෙනවා. නමුත් තිිපිටක බුද්ධ වචනය ඉක්මවා කිසිමගෙනත්ත කටයුතු කරන්නට පුළුවන්කමක් නැහැ. ඔය ඇත්තු ඔන්නයිං විදියට සමාජමාධ්‍ය අරහා වනත් එවැනි අධ්‍යැකීම් බහුල දන්නා එම ගමන ඒ ගමන යමින් සිට්න පංවර්ත්නී සම්බුදුසසුනේ. වැඩිහිටියෝ බවට පාත්වෙලා ඉන්න අධ්‍යැකීම් බහුල පින්වතුන් වහන්සේලා ඇසුරුසුරු කරගෙන කටයුතු කළොත් බොහෝපතිපා ලබා ගන්න පුළුවන්කම් ලැබෙනවා. සත්පුරුස පිංවර්න ඊළඟට හලතියන ප්‍රශ්නය අවසරෑපින්ව සාමීන් වහන්සේ නිසිගුරු උපදේශනයකින් තොරව ආනාපාන් සතිවැනි භාවනාව නිරන්තරීමම සිදුකිරීමෙන් භයානක ප්‍රතිඵල ගෙනදිෙන බවමා අසා ඇත්තෙමි.ඒ සත්‍යයක් දැයි පහදා දෙන්න ස්වාමීන් වහන්ස ඔබහන්සේට තිරුවන් සරණය කියලා සත්පුරුස පිංවර්ත්නී. තිිපිටක අටවාටීකා පරිවාර ගන්තාදී අනුව භාවනා වඩා අදැකීවලින් පිංවර්ත්නී බහොස්සත බවට පත්ව අත්දැකීමවලින් යුක්ත නිස ගුරු උපදේශයක් තිබුණොත් ඔය ඇත්තන්ගේ ගමන සාර්ථක වෙනවා. ඔය ඇත්තු ඒ විදිහට නිසිගුරු උපදේශයක් නැතුව කටයුතු ක ලෝතීන් පිංුවත්නි ඒ යම්යම් පීඩාදී කවුණු මතුවෙන්න පුළුවන් එනිසා ගුරු සෙවනක් තුොළ ගුරු ඇසුරක්ක ඔස්සේ. ආනා පාන්සතිවැනි භාවනා කරන්න කටයුතු කරන්න නමුත් පොත්පත් වනත් දැන් බලාගෙන ඒ අනුව කටයුතු කරන්න පුළුවන් නමුත් අධ්‍යකීම් බහුලසා ඔබට උපදෙේස් ලබාදී හැකි පින්වතුන් වහන්සේල්ල ඇසුන් සුරු කරමින් කටයුතු කරනවන. බොහ්‍රතිපල් ලබන්න පුළුවන්. පිංවත්නී ඊළඟට හලතියෙන පස්ස්නේ නමස්කාරවේවා පිින්වත් හිමියනේ. හැකව්වොත් බොහෝ කාලයක් හෝ වැයකොට. මාගේ සැමියා මාගේ වියදමට දෙන මුදල් ඉතිරිකොට යුොදවා. මගේමදය ඇති මල්කම්ගොතා මසා ඉතාම අලංකාර කපරුප පූජාවක් ඇසි දෙසි මහා පින්බර අතියුතුම් ස්වාර්ණමාලී මහසැරැදුුම් උදෙසා පූජා කරන්නට සිතක් ඇතිවිය. මංහිතන මමයට පිළිතු ලබා තුන්නමීට පෙර පංුවත්නී එය කළ හැකි නේදකි ලැව්හාම මට බොහෝ ලස්සට අත්දක් අත්කම් කරන්නට හැකියාවක් පිහිතා තිබෙනවා එම හැකියාවත් සම්බුද්ධ පූජාවක් කොට සම්බුදු මෑණියන් වහන්සේ පිදීම කළ හැකි නේද වසර කාලයක් හෝ ගතවී හිමියනිට මේ කොතරම් ආනිසංස ගෙන දීද හිමියනි පින්කාම් මහත්පල මහනනි සංස කරගන්නා අයුරු මට පහදා දෙන්න උබහන්සේලාට සම්මා සම්බුදු සරණය කියයා අද. අනි වාාරීම බටිය උතුන්ම් පින්කම සිද්ධ කරන්න පුළුවන්. පිංවත්න බොහොම සද්ධාවන් සිල්වත්ත ගුණවර්ත කටයුතු කරන්න ඒවාගේම එභාගෙවත් ලෝගර බුදුරජාණන් වහන්සේගේ වැටිම සර්වර්න ධාතුන් වහසල පමාණයක් වඩඉන්න අසිරිම ස්්‍රාණමාලී චෛත රජාණන් වහස ස්‍ය සඔභ සිදුකරන පින්කං ඔබේ දෙලූ යහපතට උපකාරවෙනවා මොන තරංවට්නව ධනයසාරී කටයුත්ත සූදාානන් කරන්න කාලේගන්නා අතරමට ම හොඳට සංවිානයවෙෙන්න්න පුළුවන්. පවත්නී ඊළඟට අහලතිය න පස්නය තෙරුවන් සානය පිංවත් සාමීන් වහන්සේ. මා පුවත් පතක ක්ලිපියක කිය වූවා. නිවසේ සාලයේ බුදුපිළිම වහන්සේලා තැම්පත්කී මනුසුදුසුබවත්. නවීන මෝස්තරයාන්ට සකසා ඇති ආසනවල බුදුපිළිම වහන්සේලා තැන්පත් කිරීම නුසු දුසු බවත්. අනුකම්පාවේ මේ පහදා දෙනසේක අවබෝහන්සේට උතුමෝ චතුරහාරි සත්‍ය ධර්මය අවබෝධ වීවා කියලා. සත්පුරස පිින්වර්ත්නී භාගවතුන් වහන්සේ නමක් මුල්කරගෙන සාරීරික පාරිභෝයෙකු උද්දේක විදිතේති විදචෛත්‍ය ස්ථානවලය අපිට බොහෝ පින්කන් සිද්ධකරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ. උදෙස්සාපින්වත්ඥපී බුද්ධපතිමා වහන්සේලා තැම්පල් කිරීමේදී වැදගත්වනදී. තමයි ඒ කරන අයට ඇතිවන ජවන්සිත්. ඒ කරන කෙනාට ඇතිවෙන්නේ අලෝභේ අදෝසය අමෝහේ කියන කුසල හේතු තුන ඒෙත්න ජවාන්හිත් නම් බහොම ඉහලපතිපල් ලැබෙනවා. ඒ ෙනට ලැබන්න අලෝභේ අදෝසය කියෙන කුසල හේතුීයෙත්න ජවන්සිත්න? ඒත්ව හුට ප්‍රයෝජන ප්‍රටිඵාල බොහෝොමයක් ලැබෙනවා. හබැයි නුවන හිෙත්න හිතතරන්න හැ. ඒකිනාට ඇති වෙන්නේ පිංවර්ත්නී අකුසර හීතුනම්, ඒකෙනට බොහෝ අහානි වුනත් ඇතිවෙනවා. එනිසා මෙතන වඩා වැදගත්දී ඔබට කුසාස ඇතිවෙනවාද අකුසාසිත් ඇතිවෙනවාද කියනඒ එකමිසක් දිසාව නෙමේ. තැම්පත් කරන ආසනය නෙමේ වැඩගත් වෙන්නේ පින්වර්ත්නය කුසලයක් වැඩන කානවදද අකුසලයක් වැඩන කාරණවදද කියන එක විතරයි. නමුත්මිතන දිම පින්වර්ණි භාග්‍යවතුන් වහන්සේ විධ දිසාවර්ට යොමුකරවමින්. කටයුතු කරන්න මග පෙන්නීම ඔබට පීඩාආකාරී කවුණක් වෙනවා එනිසා ඔය ඇත්තූ විසින් කරන්නට ඕන පිින්වත්නී කුසලයන් වැඩෙන ආකාරීයට නිතරම නිවසේ බුද්ධප්‍රතිමා වහන්සේ පේන තැනක තැම්පාත් කරලා ඔය ඇත්තන්ගේ ඇවිස්සෙන හිත ඇවිලෙන හිත අකුසල් වලින් පිරෙන හිත කුසලයන්ගේ පුරවාගෙන දියුණු කරගෙන ඒ කුසලපතිපදාවෙන් අනාගතප්‍රතිපල් ලබන්න පුළුවන් විදිහයට කටයු සිදුකරගන්න එකයේ. ඊළඟ ටහලතිීන පස්නේ ස්වාමින්දයන් වහන්සේ තෙවරක් ලංකාදීපීයට වැඩම කළ බුදුන් වහන්සේ ලක්දය බුදුසස්න පිහිටවීමට කටයුතු නොකළේ ඇයි. එමෙන්ම බොහෝ පිරිසක් ලක්දය බුදුසස්න බිහි වූ බවත් බුදුරජාණන් වහන්සේ ලක් දෙරන මත බිහි වූ බවත්. ඉතිහාසේ වෙනස් කන ලද්දක් බවත් පවසනවා. ඔවුන්ට දීමට රිචු පිළිතුරක් සඳහන්කරන්නේ නම් මැනවි. මට හිතන්නේ ඔවම් මෙසේ සිදුකර අනාගතයේ බුදුදහම දඹදිවත් ලංකාවේවා තිබුණේ නැතැයි එසේ බුදුදහම් බොරුවක් යැයි, තරක ගොටනාගන්නට වුවද හැකි. මේ ගැනත් කවුණාවෙන් පහදන්න තිරුවන්සාන ස්මීන්තයන් වහන්ස කියලා. පවනාවන්තේ ගුණබර සත්පුරුස පංවර්ත්නී ඔය මතේ සමාජගත කලේ අ වාහරක හිමියන් සහ මීවන පලාන හිමියන් වාහරක හිමියන් කියල කියන්නේ කලින් දේවාලයක් කරපු කපු මහත්තයෙක් ඒවාගේම මීවන පලාාන හිමියන් කියන්නේ රජේ රැකියාවක් කල විවිධාකා රටවල් දොළ හැසිරිල්ලා වයසටගිහිල්ලා ඔන්න මෙන්න අපවත්වෙෙන තියෙනකොට සසුම් ගත වෙච්ච කෙනෙක්. එතකොට ඒ දෙද නාමත් පිින්වත්න මේ නොමක යැවීමක් මේ සිද්ධ කරන්නේ ඔවුන් ඉතාම සටක අපට විදිහට ඔවු විධාකාරයිල මුද වෙනුවේ සම්බූල් සස්නට ලොකු අනතුරක් ඇතිකරනවා. අවුදු දෙදහස් පන්සිීය කාලයක් ගිහිල්ලත් පිංවර්ටන අතීතය කිසි මකිෙනෙක් බුදුරජාණන් වහන්සේ පහරුණනි ලංකා වීයි ප්‍රකාස නොකළ හිම දෙයක්ු නැති හින්දක්. මේ දවිය වර්තමානයේදී සද්ධර්ම පතුරූපක බිහිවන කණ්ඩායම් වලම එක්තරා පේස් එක්තරා කොට්ටාස ඔබ කිසිසේත්ම ඔුන්ට අහු වෙන්නට පා බුදුරජාණන් වහන්සේ වැඩම කලි දම්ඹ දිවයියට හේතුවත්තියන මගුල් සක් වලක බුදුරජාණන් වහන්සේ නමක් පහල වෙනකොට ඉප දෙන ඒවාගේම පින්වර්ත්න බදධත්තේයට පත්තන දම්ස පැතුන් සූතිය දේශනාකරන පිනවාම්පාන ඇමයාදී ස්ථාන තියෙනවා. එතනද අභිජහිත ස්ථානත් තියෙනවත් නොහරි නැසියලුවුම් බුදුරජාණන් වහසලත් නොහරින ස්ථානංකස්යතයට අයත්වෙනවා. මේ ආදී විදිහට කවුුණකාන ඔබ නිරවුල දකින්න ඔවුන් සම්පූණේ මිත්‍යාදුෘෂ්ටිය සමාජකත කරන්නේ. ඔවුම් බුදුදහම ඉක්මටම ලොවින් අතුරුදහන් කරවන්න අවස්ස කටයුතු කරන්නේ බලසම්පාන්න බටහිර රටවල්ලල වුවමනාවටයි. ඒයට හස වෙන්නේ නැතුව. ඔය ඇත්තු නුවනී යුක්තව කටයුතු කරන්න භාග්‍යවත් ුදුරජාණන් වහන්සේ පහළ වයේ. මගුල් සක්වලවන දඹ දිවමයි අවිජහිත ස්ථාන පිහිතා ඇති දඹ දිව කියනෙ ඉන්දියාවීමම තමය බුදුරජාණන් වහන්සේ පහළ වූයේ. සත්පුරුස පිංවර්නි එකකින් අදට නියමිත, පස්නවලට පිළතුූ ලබාදීම අවසංවෙනවා ලබන සතිදී සුපුරුදවේලාවට සර සුරාධාරාතී අටට සජීවී ධර්මසාකච්ඡාවාරයේ හා සම්බන්ධ වෙන් ඔබට තියෙන ගැට්‍රී දිරිපත් කරන්න ඔබ හැමදිනාටම නිදුක් නිරෝගී දීර්කාවශ ලබීවාමිය ගිනෑ දැයිනට මේපින් අනමෝදදං වී වායකල සාත්නාධයක් පොත්තන්න. න්ටමපිං අනමෝදන් වීවායයිකල සාත්නාදයක් පොත්තන්න නිවන්දකින්නට මේපිං හේතු සම්පත් වීවායකල සාත්නාදයක් පොර්තන්න සත්පුර සැපින්වර්ත්න අදත්ම ධර්මදාන් දායකත්වය සඳහා නන්න යුරින් සහයෝග ලබා දුන්න අප අපරෑැකගේ පංඥාසාර පොඩි හාමුදුවන්ට සියලුසි ස්වාමින්න් වහන්සේලාට මිනිපුර අමාසාධය තපවන ආරණශේනාසන නිර්මාණය කළ සුපංවත් බෝසත් ගුණැති ජැයිලාල් පේමසිංහ මැත්දුුන්ටේම සසාන්තිරන්තුන්ග මැතිනියයට දදු දරුවන්ට ධර්ම සවනය කළ පස්න ඇහුව, මේහා සම්බාන්ධූ සියලම සත්පුරුසේ හම දෙනාටම නිදුක් නිරෝගී තීර් කාවිස ලපේවා. අභිවාදන සලිස නිචං වද ප්‍රචයිනෝ චතරු දම්ම වඩඩන්ති අයුුවන් නුසුකම්බල අුරරුගේ සම්පති සග සම්පතිමි වච අතු නිබාන සම්පති මිනති සමිචතු තිරුව සරණයි